සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙලාවේ ඔබ හැමෝටම මතක් කරන්න කැමතියි අද දවසේදී ඔබ ශ්‍රවණය කරන්නේ පූජ්‍ය රාජකීය ආර්ය ඥානසාමින් වහන්සේ සිරස FM පන්සල් මළුව වෙනුවෙන්ම ලබා දුන් සවිශේෂ ධර්ම සාකච්ඡාවක්. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුම් සංක යතිවරයෙකුගෙන් දම් පෙන් පිටක් පන්සල් මළුව ගරු ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කළායේ කියන ස්ථානයන් පිළිබඳව විශේෂයෙන් ශ්‍රීපාද ස්ථානයේ වන්දනාමාන කරනකොට කෙනෙකුගේ හිත තුල බලවත් විය යුතු සිතුවිලි මොනවාද ස්වාමින් වහන්සේ? මෙහිමයි නෝනා, දැන් ඉතින් අපි ඒක දකින්න ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩම කරපු තැනක් කියන කාරණේ. නැත්තම් නෝනා එවැනි තැනක් නෙමෙයි කියලා සැකයක් තුලින් අපි ගිහිල්ලා වන්දනා කළත් ඒ වන්දනාවේ අර්ථය අපිට ලැබෙන්නේ නැහැ. එනිසා විචිකිච්ඡාව සැකේ හැම වෙලාවම අපිව සද්ධාවෙන් නැත්තම් කුසලයෙන් බැහැර කරනවා. එනිසා විචිකිච්ඡාව බැහැර කරගෙන ඒ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා විවේකීසුවෙන් වැඩ සිටි තැනක් කියන කාරණේ දකමින් තමයි අපි ශ්‍රීපාපත්ම වහන්සේ වන්දනා කරන්නේ. ඒ වන්දනා කිරීම තුළින් බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීම නිසා සකස් වෙනා වූ කුසලේ අපිට ලැබෙනවා. ගරු ස්වාමීන් වහන්ස, පින කියන්නේ සතුට නම් කෙනෙක් තුල පින් කරද්දී සතුටක් ඇති වෙනකොට තව කෙනෙක් තුල පව් කිරීමේදී සතුට ඇති වෙන්න පුළුවන්. එහෙම නේද ස්වාමීන් වහන්ස? ඒක මිච්ඡා ප්‍රීතිය මිච්ඡා පස්සද්ධිය. තේන්නාද? දැන් මිච්ඡා ප්‍රීතිය මිච්ඡා පස්සද්ධිය. ඒ කියන්නේ දැන් අපි කියමු දැන් සප්තබොජ්ජංග කියලා කියනවනේ. ඉතින් මේ සප්තබොජ්ජංගයේ තුල සති ධම්ම විජය වීර ප්‍රීති පස්සද්ධිය ප්‍රීති පස්සද්ධිය කියන්නේ ඒක මේ ධර්මයේ වැඩිම තුල සකස් වෙන කරනව ප්‍රීතිය. කුසලයේ වැඩිම තුල පෙරුවන් සද්ධාව සම්මාදිට්ඨිය අරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම තුල අපි ඇති කරගන්නව ප්‍රීතිය පස්සද්ධිය. ඒතකොට යමෙක් වෙන දෙයක් කළා මත් වතුර බීලා ප්‍රීතිය සකස් කරගන්නවා ඒකත් ප්‍රීතියක් වෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රීතියයි කියන්නේ මිච්ඡා ප්‍රීතියට, ඒ කියන්නේ දුකට හේතු වෙන්නා වූ ප්‍රීතියට. සම්මා ප්‍රීතියක් බවට සම්මා පස්සද්ධියක් බවට ඒකපත් වෙන්නේ නැහැ. තේන්න මොකද ඒගොල්ලෝ ඉතින් කුසලයේ හඳුනන්නේ නැහැ, අකුසලයේ හඳුනන්නේ නැහැ. කුසල අකුසල හඳුනන්නේ නැති නිසාම අකුසලයේ තුලින් ඒගොල්ලෝ ප්‍රීතිය හොයනවා. නමුත් ඒකත් සැපයක් තමයි. නමුත් ඒකත් ප්‍රීතියක් තමයි. නමුත් ඒ ප්‍රීතිය මිච්ඡා ප්‍රීතියක්. ඒ ප්‍රීතිය මොහතකින් අතුරුදහන් වෙලා යන මත් වතුර ටිකකින් ප්‍රීතියක් ලැබුවොත් ඒ මත් වතුර ටිකකින් සාහනයක් සැහැල්ලුවක් ලැබුවොත් ඒ මත් වතුර ටික හිඳිලා ගිය මොහොතේ ආයිමත් එයා බලවත් වූ දුකකට අනතුරකට පත් වෙනවා. නමුත් ධර්මයක් තුලින් යමෙක් ප්‍රීතිය පස්සද්ධිය ජීවිතේට එකතු කරගත්ත තැනදී ආයිමත් ඒ ප්‍රීතිය පස්සද්ධිය නිසා එයා දුකටපත් වීමක් වෙන්නේ නැහැ. ඒ ප්‍රීතිය පස්සද්ධිය නිරේතුරුවම අපිව උපේක්ෂාව සමාධිය කියන තැනටමයි අරන් යන්නේ. එතකොට අතනදී අපි සකස් කරගන්නා වූ මිච්ඡා ප්‍රීතිය කියන කාරණේ නිරේතුරුවම අපිව තව තවත් තව තවත් විසිරුණු සිතකට විසිරුණු ඇලීම් ගැටීම් ස්වභාවයන්ටම අරන් ගියලා තව තවත් පංච නීවරණයමයි අපි තුල සකස් කළේ. කාරණා දෙකක් තියෙනවා මිච්ඡා ප්‍රීතිය සම්මා ප්‍රීතිය කියලා කාරණා දෙකක් තියෙනවා. ඉතින් සම්මා ප්‍රීතිය සකස් වෙන්නේ සතිය සිහිය තුලින් ධර්ම විජය බොජ්ජංගයේ වීරය තුලින් ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම තුලමයි සම්මා ප්‍රීතිය සම්මා පස්සද්ධිය කියන කාරණේ සකස් වෙන්නේ. ඒ සකස් වීම තමයි අපිව ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාවටත් අපිට පංච නීවරණයන්ගෙන් තොර වූ සමාධියටත් අපිව අරගෙන යන්නේ. ඒ සමාධිමත් සිතෙන් තමයි කවදා හරි අපි විදර්ශනා නුවණ මතු කරලා ගන්න. නමුත් අතනින් අපි වැරදි මාර්ගෝස්සේ මිච්ඡා ප්‍රීතිය පස්සද්ධිය ඔස්සේ යන මොහොතක් පාසා අපි අධර්මයයි නුවණින් මැනේ කරන්නේ. සතියේ සිය දුර්වලයි. ඒ නිසාම අපි උපේක්ෂාවෙන් බැහැර වෙලා එළියම් ගැටීම් වලට යනවා. ඒ නිසාම පංච නීවරණ සහිත හිතක් සකස් වෙනවා. ඒ පංච නීවරණ සහිත හිත අපිව බලවත් වූ අකුසල් වලට අරගෙන යනවා. ගරු ස්වාමීන් වහන්සේ, සෝවාන් ඵලයට පත්වීම කෙනෙකුට ක්ෂණිකව වෙන්න පුළුවන්ද? බෑ, සක්කාය දිට්ඨිය කියන්නේ නෝන මේ සාරා සංක කල්ප ලක්ෂ ගාන පුරාවට පටිච්ච සමුප්පන්නව අපි තුලින් ගලාගෙන එන ආයුධයක්. සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වයේ දැඩි භාවය, මමේ කියලා ගන්නා වූ දෘෂ්ටියේ දැඩි භාවය. මගේ රූපය, මගේ වේදනාව, මගේ සංඥාව, මගේ චේතනාව, මගේ විඥානය කියලා ගන්නා වූ දේ. තේන? සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ සක්කාය දිට්ඨිය සින්දා. සෝවාන් ඵලයට පත් වුණ කෙනා තුල සක්කාය දිට්ඨිය නැහැ. තේරෙනවද? ඒ කියන්නේ අපි තාම සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් අපි තුල තියෙනා වූ බලවත්ම මාර්ග ධර්මය තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියමයි අපිව සෝවාන් ඵලයට පත්වීමෙන් වළක්වලා තියෙන්නේ. තේරෙනවද? මොකද අපි සංසාරය පුරාවට සක්විති රජපදවි දරලා සක්ප්‍රයා කියන পদවි දකලා රජවරු සිටවරු වගේ හැටියට ඉපදිලා ඔය പ്രേත රැල්වල තිරිසන් සත්ව රැල්වල මනුස්ස රැල්වල නායකයෝ වෙලා ඉපදිලා මමයේ 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 මගේ කියලා ගොඩනගා ගත්තා වූ මමත්වයේ දැඩිභාවය තමයි සක්කාය දිට්ඨිය. නේතු මේ ජීවිතය ඇති කරගත්ත දෙයක් නෙමෙයි. ඒක පටිච්ච සමුප්පන්නව සංස්කාරපච්චයා විඥානය කියන ධර්මතාවය ඔසේ පටිච්ච සමුප්පන්නව මේ සක්කාය දිට්ඨිය මෝහත්වමින් 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 ගලාගෙන යනවා.
මේ ගලාගෙන ඇවිල්ලා කවදා හරි අපි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයේ දකින මොහොතේ අන්න සක්කාය දිට්ඨිය අපි සිඳල ගන්න. මොකද සක්කාය දිට්ඨිය සිඳෙන්න නම් අනිවාර්යයෙන්ම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයේ දකින්න. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයේ දැකලා තෙරුවන් කරේ අචල සද්ධාව සීරය ආර සීලයක් ඇදීර ජීවිතයට එකතු කරගත්ත කෙනා අන්න උතුම් සෝවාන් ඵලයටපත් වෙනවා. සෝවාන් ඵලයටපත් වුණ කෙනා තුලින් සක්කාය දිට්ඨිය නැවත ඇති නොවෙන්නම සිඳල යනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වයේ දැඩි භාවය. මමත්වේ නෙමෙයි. මමත්වයේ සිඳින රහත් වෙන වෙලාව. සක්කාය දිට්ඨිය කෙනෙක් සිඳින්නේ සෝවාන් ඵලයටපත් වෙන වෙලාව. එතෙක් සක්කාය දිට්ඨිය අවිතුල හොල්මන් කරනවා. ඒ සක්කාය දිට්ඨිය නිසාමයි අපි නිරේතුරුව මේ ලෝභ දේශ මොහ අකුසල් මූලයන් මේ සෑම දෙයක්ම අපි සකස් කරගන්නේ සක්කාය දිට්ඨිය නිසාමයි. අපායගාමී අකුසල් අපි සිද්ධ කරගන්නවා සක්කාය දිට්ඨිය නිසා. ගරු ස්වාමීන් වහන්ස සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ලෝභ ද්වේෂ මොහ කියන සිතුවිලි නේද ස්වාමීන් වහන්ස? එහේ ලෝභ දේශ මොහයන් වෙන දෙයක් නෙමෙයි කි ලෝභ දේශ මොහයන් කියන කාරණේ තමයි සක්කාය දිට්ඨිය දෙට මේ ලෝභ සිත මමයි කියලා ගන්නා වූ ලෝභ සිත. මම මගේ දරුවා මගේ අම්මා මගේ දේපල මගේ අධ්‍යාපනය මගේ දැනුම මගේ වෘත්තිය මගේ හැකියාව මේ හැම දෙයක්ම මමයි කියලා ගන්නා වූ දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස බුද්ධත්වයේ සඳහා විවරණ ලැබූ කෙනෙකුට සෝවන් විය නොහැකිද ස්වාමීන් වහන්ස? නැහැ නැහැ. සෝවාන් ඵලය කියන්නේ එක පැත්තක් බුද්ධත්වයේ සොයාගෙන යනවා කියන තව පැත්තක්. ඒ දෙක බුද්ධත්වයේ කියන්නේ භවය. මොකද බුද්ධත්වයේ සොයාගෙන යන කෙනෙකුට බෝධිසත්ත්ව චර්යාවන් වඩන කෙනෙකුට පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න බැහැ. මොකද යා නිරේතුරම සංස්කාරයන්ගේ නිත්‍යභාවය දකින්න ඕනේ. ඒ සංස්කාරයන්ගේ නිත්‍යභාවය දකින්න කෙනෙක් කවදාකවත් සෝවාන් ඵලයේ පැත්තට විදර්ශනා නුවණ සකස් වීම නැහැ. ඒතර කෙනෙක් කියනවා මම බුද්ධත්වයට ප්‍රාර්ථනා කරනවා සෝවාන් ඵලයටත්පත් වෙන්න හදනවා කියලා ඒක කවදාකවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ දෙකෙන් එකක් එයා අතහරින්න බුද්ධත්වයේ කියන්නේ භවය. හැම සංස්කාරයක්ම නිත්‍ය වශයෙන් ගන්න ඕනේ. එයා යම් උපාදානය තුල තෘෂ්ණාවෙන් උපාදානය තුල එයා බුද්ධත්වයේ උපාදානය කරගෙන තමයි ජීවත් වෙන්නේ. එයා මැරෙන වෙලාවෙත් එයා ප්‍රාර්ථනා කරන බුද්ධත්වය උපාදානය කරගන්නවා. ඒ උපාදානයට අදාළව තමයි ඊළඟ භවය සකස් වෙන්නේ. නමුත් සෝවාන් ඵලය කියන තැනදී නිරේතුරුවම අපි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ඕනේ. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී බුදුරජාණන් වහන්සේ කියන අනිත්‍ය වූ ධර්මතාවය කියලා දකින්න. ධර්මය කියන්නේ අනිත්‍ය වූ ධර්මයක්, සංඝයා කියන්නේ අනිත්‍ය වූ ධර්මයක් කියන තැන එයා කවදාකවත් අනිත්‍ය වෙන බුදු කෙනෙක් වෙන්න යනවායි කියන තැනට යන්නේ නැහැ. ඒ දෙක දෙපැත්තක්. ඒ දෙපැත්තෙන් එකක් තෝරගන්න ඕනේ. දෙකම අල්ලගෙන අපිට මේ යන කෙනාට යන්න බෑ. ගෞරවනීය ස්වාමීන් වහන්ස කෙනෙක් විමසනවා යම් පුද්ගලෙක් චීවර දහසක් පූජා කරනවා. තවත් පුද්ගලෙක් එක් කඨින චීවරයක් පූජා කරනවා. මෙම පූජා දෙකෙන් කඨින චීවර පූජාව මහත්ඵල මහත් ආනිසංස වන්නේ ඇයි කියලා ඔහු විමසනවා. මෙහෙමයි නෝනා, කඨින පින්කමක් කියන්නේ කබස් සමාදන් වීමක් කියන්නේ අමතර වූ ශික්ෂාවක් සමාදන් වීමක් නේ. ඒක සාමාන්‍ය භික්ෂුවක් නෙමෙයි දාටින්නේ. ඒතර අපි අමතර වූ ශික්ෂාවක් සමාදන් වෙනවා. තේන්නද? පසු තුන් මාසය තුල. ඒ තුන් මාසය තුල අපිට සතියකට වඩා කුටියෙන් පිට වෙන්නත් බැහැ. තේන්නද? දැන් අපිට ඕන නම් දැන් අද ඕන නම් අපිට කුටියෙන් යනවා කියලා හිතුවොත් අපිට ඒ කුටියෙන් දිගටම ගිහිල්ලා මාසයක් ඉඳලා ආයිමත් එන්න පුළුවන්. නමුත් අපි වස් සමාදන් වුණාට පස්සේ අපිට එහෙම බැහැ. අපි අදිෂ්ඨානයක් ඇති කරගෙනයි කුටියෙන් යන්න ඕනේ දින හතක් ඇතුළත නැවත කුටියට එනවා කියලා. යම් මේකෙන් දින හතක් ඇතුළත කුටියට එන්න බැරුණොත් අපේ වස්සීලෙ බිඳෙනවා. ඒ වස්සීලෙ බිඳුණාට පස්සේ කෙනෙක් අපිට වස්තිවරය පූජා කළාට ඒකේ ආනිසංස අපිට නැහැ. තේන්න අපිට නැහැ. ඒතර වස්තිලයේ බුදුරයන් වහන්සේ අටමහා කුසලයක් හැටියට දමන්නේ මොකද? වස්තුම් මාසය තුල ඒ වස් ගත කරන්නා වූ ගෞරවනීය ස්වාමින් වහන්සේලා සාමාන්‍ය ජීවිතයේ සමාදන් වෙන්නා වූ ප්‍රතිමෝක්ෂ සීලයට අමතරව ඊට වඩා ශක්තිමත් සීලයක් මේ මාස තුන තුල ආරක්ෂා කරනවා. ඒ ශක්තිමත් සීලයක් ආරක්ෂා කරනවා වගේම ඊට ශක්තිමත් සීලයක් ආරක්ෂා කරන ස්වාමින් වහන්සේලාට සිව්පසෙන් අපෝපස්ථාන කරන සියලුම පින්වතුන්ලාගේ අපෝපස්ථාන ධර්මයන් සාමාන්‍ය කාලයට වඩා පිනෙන් වැඩි. පිනෙන් වැඩි. තේන්න. ඉතින් එතන වෙන හේතුවක් තියෙන විදියක් නැහැ. තියෙන එක හේතුවයි අර ස්වාමින් වහන්සේලා අමතර සුවිශේෂූ මම මේ වස් කාලය තුල අධිගමයක් සාක්ෂාත් කරගන්නවායි කියන සැබෑම ධර්මයේ අර්ථය තුල තමයි මේ වස්තුන් මාස ජීවත් වෙන්නේ. මේ ධර්මයේ අර්ථය තුලේ විනය ශික්ෂාවන් ආරක්ෂා කරගෙන අමතර විනය ශික්ෂාවන් රැකගෙන ජීවත් වෙන වස්තුන් මාසයේ ගත කරන ස්වාමින් වහන්සේලාට වස් අවසානයේ පූජා කරන්නා වූ චීවරය අනිත් චීවර පූජාවන්ට වඩා ආනිසංස වෙන්නේ ඒක තමයි හේතුව. ගරු ස්වාමීන් වහන්ස වස් වසමින් ඉන්නා ඒ වගේම භවනා යෝගීව ඉන්නා ස්වාමින් වහන්සේ කෙනෙකුට ගිහි පාර්ශවෙන් කරදර එල්ලවනවා නම් ඒ ගිහි පාර්ශවය කරගන්නා බලවත් අකුසල කර්මයක් නේද ස්වාමින් වහන්ස? එහෙමයි ස්වාමින් වහන්සේලාගේ නිදහසට කියන කාරණේ බාධා කරනවා කියන එක අකුසලයක්.
වෙන්න මොකද බුදුරජාන් වහන්සේ අපිට භික්ෂුවක් කියලා කියන්නේ සිවුරක් පාත්‍රයක් මේ භික්ෂුව ස්වරූපයක් විතරක් නෙමෙයි අපි භික්ෂුවක් කියන කාරණයෙන් තුන් සිවුරයි පාත්‍රයයි මේ භික්ෂුව ස්වරූපයයි මේ භික්ෂුවක් කියන කාරණේ අදාළ නැහැ මේ තුනට අනිවාර්යයෙන්ම උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය එකතු වෙනවා සිල්පද 227කින් යුත් ප්‍රාතිමෝක්ෂ සීලයක් එකතු වුණ තමයි භික්ෂුව කියන අර්ථයෙන් එතකොට භික්ෂුව කියන අර්ථය තුල නිරේතුරුවම සමාජයේ අපෙන් බලාපොරොත්තු වෙන දේ අපිට විවෘත්තව නිදහසේ අපිට කරන්න බෑ භික්ෂුවකට කරන්න බෑ සමාජයේ අපෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් නමුත් අපි මේ සමාජයේ බලාපොරොත්තු ඉටි කරන්න ඕනේ අපි රකින්නා වූ ප්‍රාතිමෝක්ෂ සීලයට යටත්ව එතකොට මේ ප්‍රාතිමෝක්ෂ සීලවට යටත්ව භික්ෂුන් වහන්සේලා වන අපි ක්‍රියාත්මක වෙද්දී අපිට සම්මුති ලෝකයක් එක්ක යන්න පුළුවන් සීමාවක් තියෙනවා සම්මුති ලෝකයක් එක්ක අපිට යන්න පුළුවන් සීමාවක් තියෙනවා එතකොට මේ සීමාව බුදුරජාන් වහන්සේ අපිට පහදලා තියෙනවා ප්‍රාතිමෝක්ෂ සීලය තුළ අපි මේ සම්මුති ලෝකයක් එක්ක කටයුතු කරද්දී අපේ සීමාව ඉක්මවා යනවනම් බුදුරජාන් වහන්සේ කියනවා සම්මුති ලෝකේ මගහැරලා යන්න කියලා සම්මුති ලෝකේ මගහැරලා යන්න කියලා එනිසා සමාජයේ අපෙන් යමක් බලාපොරොත්තු වෙනවායි කියන කාරණේදී සමාජයේ සතුටු වෙන ආකාරයෙන් අපිට සියල්ල සිද්ධ කරන්න බෑ සියල්ල සිද්ධ කරන්න බෑ ඒක බුදුරජාණන් වහන්සේ පනවලා දෙන විනය නීතියක් අපි සියල්ල මේ විදිහට සිද්ධ කරනවා නම් අපි සංඝයා කියන අර්ථයෙන් බැහැරට යනවා සංඝයා කියන අර්ථයෙන් බැහැරට යද්දී ඔබ පූජා කරන ගිලම්පසේ තියෙන ආනිසංස අඩු වෙනවා මොකද අපි සංඝයා කියන අර්ථයෙන් බැහැරට ගිහිල්ලායි ප්‍රාතිමෝක්ෂය දුර්වල කරගෙනයි අපි සම්මුති ලෝකෙට උපකාර කරන්න එන්නේ. ඒතකොට සාමින් වහන්සේලා හැටියට සම්මුති ලෝකයක් එක්ක අපිට කටයුතු කිරීමේදී ප්‍රාතිමෝක්ෂ සීලයට අදාළව තියෙන සීමාවන් ඒ සීමාවන් බිඳෙනවා කියන තැන සතිය සීය තුලින් භික්ෂුවක් සකස් කරගත්ත තැනදී බුදුරජාන් වහන්සේ කියන සමාජයේ මගහැරලා යන්න කියලා. තේනවද? මොකද වෙන විකල්පයක් නැහැ. ඒතකොට අපි සංඝයා කියන ගුණයන් ප්‍රකාශ කරද්දී බුදුරජාන් වහන්සේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සුපටිපන්න ගුණයෙන් සංඝයා යුක්තයි. සුපටිපන්න කියන්නේ මොකද්ද? යා සංසාර බය දැකලා කාමේ નિසරුභාවයන් දැකලා අන්න යා ගිහි ජීවිතෙන් නික්මෙනවා. එයා දැන් ගිහි ජීවිතෙන් නික්මුනේ කුමක් දැකලාද? කාමේ નિසරුභාවයන් දැකලා සංසාර බය දැකලායි ගිහි ජීවිතෙන් නික්මුනේ. ඒතකොට ඒ ගිහි ජීවිතෙන් පිට වෙන කෙනා අන්න සුපටිපන්න ගුණයෙන් යුක්තයි කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒතකොට දැන් සුපටිපන්න ගුණයෙන් යුක්තයි කියන කෙනා දැකේ වැරදි ආකාරයෙන් මේ කාමයන්ගේ નિසරුභාවය දැක්කා. ගිහි ජීවිතේ નિසරුභාවය දැක්කා. ඒතකොට කාමයන්ගේ નિසරුභාවය දැක්ක කෙනා ගිහි ජීවිතේ નિසරුභාවය දැක්ක කෙනා පෙරලා ආයිමත් ගිහි ගෙවල් වලට යනවා කියන කාරණේ සිද්ධ වෙන්න බෑ. එහෙම සිද්ධ වෙනවා නම් එහෙම ලෝකයේ බලාපොරොත්තු වෙනවා නම් සුපටිපන්න කියන ගුණයේ අර්ථයට දුර්වලභාවයක් පත් වෙනවා. ඒස සංඝයා ගිහි ජීවිතෙන් බැහැර වෙලා මේ පැවිදි ජීවිතයට පත් වුණාට පස්සේ පෙරලා ගිහි ජීවිතවල ඇසුරු කරනවායි කියන කාරණේ ධර්මයට ගැලපෙන්නේ නැහැ. ඒ දානමානයකට ඒකට උත්තර කළා විතරයි. තේරෙනවද? ඒ වගේම ගිහි පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ කොයිම අවස්ථාවකවත් සාමින් වහන්සේලා ගෙවල් වල නතර කරගන්න තියෙනා වූ කැමැත්ත අතහරින්න. ඔය සමහර පින්වතුන්ලා පිනට තියෙන කැමැත්ත නිසා කැමැති ගෙදර සාමින් වහන්සේ කෙනෙක් නවත්ත ගන්නවා. අපි ගිහි ගෙදරක සාමින් වහන්සේ කෙනෙක් නතර වුණොත් අනිවාර්යයෙන්ම අපිට විනය ප්‍රශ්නයක් එනවා. ඒ ගෙදර කාන්තාවක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට විනය ප්‍රශ්නයක් මතුවෙනවා. අනිවාර්යයෙන්ම කෙනෙක් කියන්න පුළුවන් අපේ ගේ තට්ටු දෙකේ ගයක් තට්ටු තුනේ ගයක් උඩ තට්ටුවේ සාමින් වහන්සේ කෙනෙක් නතර වුණාට ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් විනයානුකූලව ඒක සාධාරණ නැහැ. එතන ගැටලුවක්. එහෙනම් මොකද තට්ටු දෙක වුණත් ඒක ගෙයක්. ගෙවල් දෙකක් කියලා කියන්නේ නැහැ නේද? එක ගෙදර. ඒතර කාන්තාවක් ඉන්න ගෙදරක අපිට ඉන්න බෑ කියලා බුදුරජාන් වහන්සේ විනයක් කියනවා නම් තට්ටු දෙකේ ගෙදරක වේවා ස්වාමින් වහන්සේ කෙනෙක් නැවතීම විනය විරෝධී කාරණයක්. එතකොට එවැනි දේවල් තුලින් යම් පින්වතෙක් විනට තියෙන කැමැත්ත නිසා මෙවැනි දේවල් සමාජයේ සිද්ධ වෙනවා නේද? එහෙනම් දැන් මට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණ අවුරුදු 25ක් වගේ ඇති මම ඔය නුවර පැත්තේ ඉන්නකොට මම ඇවිල්ලා උන්වහන්සේ මට මාපුවා මම වන්දනා කරන්න යනකොට උන්වහන්සේ ගෝ මම තාම සාමණේර කියලා. එතකොට සාමණේර ගෝ මම කවදද පැවිදුනේ කියලා ඇහුවා පැවිදි වෙලා මාස 7යි. පැවිදි වෙලා මාස 7යි. මම ඔබ මේ නගරයට කවදද ආවේ කියලා. මම දැන් දවස් 4ක් වෙනවා ඇවිල්ලා කිව්වා. කොහෙන්දන් ආවේ කිව්වම කැලේක නමක් කිව්වා. එතකොට මම නෝ ඔබ වහන්සේ ඊයේ රෑ කොහෙද හිටියේ? අහවල් මහත්තයාගේ ගෙදර හිටියා කියලා ගෙදරක නමක් කිව්වා. ඊට ඉස්සෙල්ලා දවසේ ඔබ වහන්සේ කොහෙද හිටියේ? අහවල් මහත්තයාගේ ගෙදර හිටියා කියලා තව නමක් කිව්වා. ඊට ඉස්සෙල්ලා හතරවෙනි දවසේ කොහෙද හිටියේ? අහවල් මහත්තයා අද ඉන්නේ කොහෙද කිව්වා මේ දැන් මේ ආපු මහත්තයලා ගෙදරේ. එතකොට බලන්න තාම පැවිදි වෙලා මාස 7යි. තේන සාමණේර. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපසම්පදා පහක් යනකම් අනිවාර්යයෙන්ම අපි ගුරුවරයාගේ ඇසුරේ ජීවත් විය යුතුයි කියලා. ඒක ධර්ම විනයක්.
අනිවාර්යයෙන්ම වස් පහක් යනකම් අපි ගුරුවරයා ඇසුරේ ජීවත් විය යුතුයි. අපිට යන්න පුළුවන් ගුරුවරයා අපිට අනිවාර්යයෙන්ම අවසරයක් දුන්නොත් විතරයි. නැත්නම් අපිට යන්න බෑ. අපි ඇවිතකටපත් වෙනවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ උපසම්පදා වෙලා වස් පහක් යනකම් අපිට ගුරු ඇසුරෙන් යන්න එපා කියලා විනය නීතියක් පනවලා තියෙද්දී අර සාමණේර ස්වාමින් වහන්සේ පැවිදි වෙලා මාස 7යි. දවස් 4ට ගිහි ගෙවල් 4ක රාත්‍රී ගත කළා. ඒතර බලන්න මොනසා අනතුරක් කරාද මේ ස්වාමින් වහන්සේ යන්නේ කියලා. ඒ අනතුර කලා කවුද අරන් යන්නේ? ගිහි පින්වතුන්ලාගේ පිනට තියෙනා වූ තෘෂ්ණාධික සිත. එතකොට ඒ පින ලැබෙනවා. නමුත් ඒ පින ලැබෙන්නේ අර ස්වාමින් වහන්සේගේ උතුම් සීලයන් දුර්වල කරගෙන. එතකොට ඒ පින ශක්තිමත් වෙයිද? පින ශක්තිමත් වෙන්නේ නැහැ. පින තියෙනවා දන් දුන්න සිව්වසෙන් අත උපස්ථාන කළා. නමුත් අර ස්වාමින් වහන්සේගේ සිල්පදයා දුර්වල කරගෙනයි ඒ පින ඒ පින්වතුන්ලා සිදු කරන්නේ. කර ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේලා ගිහි ගෙවල් වල නවාතැන් ගැනීම නිසා දෙපාර්ශවයටම අකුසල් රැස් වෙනවාද? රැස් වෙනවා. සතරුවන් කිරි සද්ධායෙන් බහැරට යනවා. අනිවාර්යෙන් මෙයා සංඝයා කියන සද්ධායෙන් බහැරට යනවා. ඒ නිසා ගිහි පින්වතෙක් ස්වාමින් වහන්සේ නමකට දැන් අපිට උනත් ප්‍රශ්න තියෙනවා. බණ ධර්මදේශනාවක් කරන්න ගියාම දුර ගියාම අපිට රැ නැවතීමේ ප්‍රශ්නයක් තියෙනවා. නැතනම් දවල් කාලේ පැය දෙක තුනක් විවේක ගැනීම ප්‍රශ්නයක් තියෙනවා. එවැනි ප්‍රශ්නයකදී අපි අනිවාර්යෙන් මේ සම්බන්ධ කෙනාට කියනවා අපිට නිවසක් වෙන් කරන්න කියලා. කාන්තාව නැති නිවසක්. එහෙම නිවසක් වෙන් කළාම ඒ නිවසේ අම්මමත් රාත්‍රිය ගත කරනවා. තේරෙනවද? ඉන් එහා සමහරවිට කාන්තාවක් ඉන්න නිවසක් අපි උඩටට්ටුව හරි නැවතුනොත් අපිට ඒක ඇවත. නමුත් ඒ ඇවත දෙසලා පිරිසිදු කරගන්න අපිට පුළුවන්. තේරෙනවද? දෙසලා පිරිසිදු කරගන්න. නමුත් ඒ ඇවත වෙද්දී අර දෙන්නා වූ දානේ ආනිසංශ අදෝ එනිසා ඔබලා දක්ෂ වෙන්න ඕනේ සාමින් වහන්සේ නමකට නවාතැන් පහසුකමක් අත්‍යවශ්‍ය වෙච්ච වෙලාවක සාංගික දීපලක උන්වහන්සේට නවාතැන් සකස් කළා. එක්ක පන්සලක එක්ක ආරණ්‍යක නැත්තම් තමන්ගේ ගමේ පන්සලේ කුටියක සාංගික දීපලක අනිවාර්යයෙන්ම නවාතැන් පහසුකම් සකස් කරලා දානමාන පූජා කිරීම තුලින් අන්න සංඝයා කියන අර්ථයත් වැඩෙනවා. මොකද යාතුල දන්නවා මේ සුපටිපන්න ගුණයේ තියෙන සංඝයා අපි නැවට ගෙවල් වලට අරගෙන ආ යුතු නැහැ කියලා. එන්න එහෙම කළොත් ඒ මුද්‍රයන්න්ස මේ විනය පනවන්නේ යම් හේතුවක් නිසා දුර්වල ස්වාමීන් වහන්සේලා තුල කාමයන් වැඩෙන්න පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් මං නගරයක වැඩ ඉන්නකොට ආවා දෙකපාට දොරට තට්ටු කරලා ඇතුළට. මං උන්වහන්සේගෙන් මට තේරුණා මට වඩා වැඩි හිටිය කියලා. මං වඳින්න යනකොට නෑ නෑ ස්වාමීන් වහන්සේ මට වඳින්න මං ඔබ වහන්සේගේ වස් කියලා. මට වස් 12ක් කියලා කිව්වා. ඒතර මට වස් 7යි එතකොට. මං කිව්වා නෑ නෑ ස්වාමීන් වහන්සේ මම ඇවතකට ලක් වෙලා ඉන්නේ නිසා මට වඳින්න එපා කිව්වා. මං ඔබ වහන්සේ දෙක ඇවතක් දේශනා කරන්නයි ආවේ කියලා කිව්වා. මං කිව්වා ඔබ වහන්සේ මං මෙතන ඉන්නවා කියලා දැනගෙනද නෑ නෑ ස්වාමීන් වහන්සේ දොරට තට්ටු කරලා ඇතුළට එනකොට ඔබ වහන්සේ මං අඳුරගත්තේ නැත්නම් ඔබ වහන්සේ ඉන්නවා කියලා මං දන්නේ නැහැ කිව්වා. මං කිව්වා මොකක්ද ඔබ වහන්සේ කොහෙද ඉන්නේ? ඒ නගරේ කිට්ටුවක තියෙන අහවලාගේ ගෙදර කියලා මට ගෙදරක් පින් කිව්වා. දැන් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? සංඝාදිශේස අකුසලයට අදාළ වැරදක් සිද්ධ වෙලා තියෙනවා. තේරෙනවද? ඒක විනය කර්මයක් කළා පිළිසිඳු වෙන්න පුළුවන්. ඒවත් දැසලා පිළිසිඳු වෙන්න බැහැ. නමුත් දැන් මං අහුවා දැන් ඔබ වහන්සේ කොච්චර දවසක් මේ ගෙදර ඉන්නවද? මං දැන් සති දෙකක් තිස්සේ මේ ගෙදර ඉන්නවා කිව්වා. මං අහවල් තැන ඉන්නේ මං දැන් ඉන්නේ සති දෙකක්. මං අහුවා සුතේ සති දෙකක් ඔබ මේ වගේ ඇවතකට පත් වෙනව නම් ඇයි සති දෙකක් ගෙදර ඉන්නේ? නෑ මේ ගෙදර දරුවා විභාගය ගන්නවා කියලා විභාගය ගන්න ඉවර වෙනකන් එයාට දාන්නේ දෙන්න හැමදාම ගෙදර තියාගෙන. බලන්න දැන් නේ? එයා අනිවාර්යයෙන්ම විනය කර්මයක් කරලා පිළිසිඳු වෙන්න ඕනේ. ඇවැද්දසලා පිළිසිඳු වෙන්න බැහැ. මං කිව්වා ඔබ වහන්සේ මම ඔබ වහන්සේත් එක මේ වැරද්දට ඇවැද්දසන්න බැහැ. නමුත් ඔබ වහන්සේට නැවත මේක පිළියම් කරගන්නකම් ඔබ වහන්සේට මම ඕනනම් ඇවැත දෙසන්නම්. හැබැයි දෙසන්න ඔබ වහන්සේ මට පොරොන්දුවක් වෙන්න ඕනේ කියලා. මොකද පොරොන්දුව? අද දවසේ ඔය නිවසෙන් පිට වෙලා යන්න ඕනේ කියලා. උන්වහන්සේ කිව්වා බෑ ස්වාමීන් වහන්සේ මහත්තයා තරහ වෙන. මං කිව්වා එහෙනම් මට දේශනා කරන්න බෑ. අන්න ඉන්න ආවල් කුටිවල ස්වාමීන් වහන්සේලා ඔබ කැමති නම් ගිල්ල කරගන්න මට ඇවැත දේශනා කරන්න බෑ. මොකද ඇවැත දේශනා කළත් ආයිමත් උන්වහන්සේ යන්නේ අනතුරට. ඒතර මං කවුද උන්වහන්සේව අනතුරට දැම්මේ? ඈ මේ සුපටිපන්න ගුණේ ගිහිගේ අතහැරලා ගිහිගේ එපා කියලා ගිහිගේ කලකිරලා තවත් මේ ජීවිතේ එපා කියලා ගිහි ගෙදරින් එළියට බැස්ස කෙනා ගිහි ගෙවල් වල නතර කරගන්න යන්න එපා. නතර කරගන්න යන මොහොතක් පාසා ඔබ සංඝයා කියන සද්ධාවෙන් බැහැරට යනවා. ඒ නිසා නිරේතුරම අනේ පිට සිටුමා විසාකා උපමාවට ගන්න. ඔබ සෝවාන් ඵලයට පත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අන්න එතන තමයි පූර්වාදර්ශය. අනේ පිට සිටුමා විසාකාව තමන්ට මහා මන්දිර තිබ්බත් ඔය කිසිම මන්දිරයක ස්වාමින් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ රැයක් නතර කරගත්තායි කියලා කොතනකවත් නැහැ. තමන්ගේ ඉඩමේ තමන්ට ගේ පේන මායිමේ කුටියක් හදලා ස්වාමින් වහන්සේලා නතර කරගත්තා කියලා ධර්මයක් නැහැ. මොකද උන්වහන්සේ සංඝයා කියන මේ පින්වතුන් සංඝයා කියන අර්ථය දකිනවා. සංඝයා කියන සුපටිපන ගුණය කියන අර්ථය දකිනවා. එනිසා අනේ පිට සිටුමා ජේතවනාරාමයේ හදලා සිය ගානට ස්වාමින් වහන්සේලාට නවාතැන් දුන්නා. වික්ෂුන් වහන්සේලා සිය ගානට අවශ්‍ය පහසුකම් සැපයලා එතන තමයි ශ්‍රද්ධාව.
එතකොට මේ අපි පූර්වාදර්ශයන් ගන්න ඕනේ මේ සෝවාන් ඵලයට පත් වුණා වූ පින්වතුන්ලාගේ. ඉන් මෙහා බාහිර සමාජයේ සෝවාන් ඵලයට පත් වෙච්ච නැති අය පූර්වාදර්ශයට ගන්න යන තැන නිරේතුරුවම අපි ශ්‍රද්ධාවෙන් බැහැර වෙනවා නමුත් පින්කම් කරනවා. පින්කම් කරනවා පින ටිකක් තියෙනවා ඊට වඩා බලවත් අකුසල් මූලය සිද්ධ වෙනවා. ඒ නිසා සංඝයා කියන මුල් අර්ථය තමයි සුපටිපන්න ගුණය. දෙවැනි ගුණය තමයි උජුපටිපන්න ගුණය. දැන් සංසාර බය දැකලා කාමයන්ගේ නිසරුභාවය දැකලා අන්න යා ඍජු මාර්ගයට නිවන් ඍජු මාර්ගය කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයට එනවා. දැන් සුපටිපන්න ගුණේ නැත්නම් එයාට ආරෂ්ඨාංගික මාර්ගයට එන්න පුළුවන්ද? එහෙ. සුපටිපන්න ගුණේ ඵලයයි ආරෂ්ඨාංගික මාර්ගය උජුපටිපන්න ගුණේ. එයා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා අන්න දැන් ඥායපටිපන්න ගුණයට එනවා. ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සති සම්මා සමාධිය පරිපූර්ණ කරලා සම්මා ඥානයන් සකස් කරගෙන අන්න ඥායපටිපන්න ගුණයට එනවා. තේන්නා? ඒතර උජුපටිපන්න ගුණයෙන් තොරව ඥායපටිපන්න ගුණය ඇති වෙන්න පුළුවන්ද? දැන් ඥායපටිපන්න ගුණයට ආවට පස්සේ අනේ ඥායපටිපන්න ගුණය නිසා අපි සාමීචිපටිපන්න ගුණය ඇති කරගන්නවා. සාමීචිපටිපන්න ගුණය කියන්නේ මොකක්ද? තමා සීලෙන් පරිපූර්ණ වෙමින් සීලේ ආනිසංස අනුන්ට කියනවා. තමා සද්ධාවෙන් පරිපූර්ණ වෙමින් සද්ධාවේ ආනිසංස ලෝකයාට කියනවා. තමා සමාධියෙන් තමා ප්‍රඥාවෙන් පරිපූර්ණ වෙමින් මේවායේ ආනිසංස ලෝකයාට මාර්ගයේ ලෝකයාට කියනවා. එහෙනම් දැන් සංඝයාට යුතුයකමක් තියෙනවා සාමීචිපටිපන්න ගුණේ. ඒතර මේ සාමීචිපටිපන්න ගුණයෙන් ඔබතුමිය අහපු ප්‍රශ්නෙන් සංඝයාට පැනලා යන්න බෑ. දැන් කෙනෙක් කියනවනම් නෑ මට සමාධියට බණ කියන්න බෑ කියලා ඒක සංඝයා කෙන අර්ථයකට පටහින්. එහෙනම් මොකද සාමීචිපටිපන්න ගුණේ බුදුරජාණන් වහන්සේ සංඝයාට දේශනා කළා කියන්නේ. එතකොට මේ සාමීචිපටිපන්න ගුණේ තුල ඉඳගෙන අපි සංඝයාට ධර්මයේ කියන්න ඕනේ සංඝයාට පින් කරන්න දෙන්න ඕනේ අපේ ප්‍රාතිමෝක්ත සීලය ආරක්ෂා කරගන්න. අපි බණ කියන්න කියලා සමාධියට ගිහිල්ලා සමාධියේ වට කරගෙන නැති චෝදනා නැති ප්‍රශ්න ඇති වෙනවා නම් ඒවා ප්‍රාතිමෝක්ත සීලයට ප්‍රශ්නයක් නම් අපි සමාජෙන් පලා යන්න ඕනේ බුදුරජාන් වහන්සේ කියන දේ අපිට කරන්න තියෙනවා. ඒ නමුත් සාමීචි ප්‍රතිපන්න ගුණේ සංඝයාගේ ගුණයක්. ඒ ගුණයෙන් බැහැර වෙන්න මට ධර්මයක් කියන්න බෑ කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ ස්වාමින් වහන්සේ කෙනෙකුට කිව්වත් උන්වහන්සේ සාමීචි ප්‍රතිපන්න ගුණේ බැහැරට යනවා. නේද? නමුත් මාර්ගය තුල ශක්තිමත්ව ගමන් කරන කෙනෙක් මාර්ගයේ කෙරේ අවධානය ඉන්න මම බාහිර කටයුතු වලින් බින් වෙනවා කියන කාරණේ සාධාරණයි. තේන්නා? එහෙම නැතුව කෙනෙකුට මගේ සාමීචි ප්‍රතිපන්න ගුණය බුදුරයන් වහන්සේ දේශනා කරන තියෙනවා කියන නිසා මට බණ පදයක්වත් පුළුවන් අවස්ථාවකවත් කියන බැහැ කියන කාරණේ සංඝයාගේ නාමයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම සාමීචි ප්‍රතිපන්න ගුණය සංඝයාගේ එක්තරා ගුණයක්. නමුත් ඒ ගුණය අපි සමාජයට දෙන්න ඕනේ නෝනා නිරේතුරුවම අපේ ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගන්න. අපි තුල සතිය සිහිය තියෙන්න ඕනේ මේ යන ගමනේදී මෙතනින් ඉදිරියට ගියොත් ප්‍රාතිමෝක්ෂයට හානි වෙනවා කියන තැන දකින වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා කවුරු තරහ වුණත් ප්‍රශ්නයක් නැහැ සමාජෙ මගහැරලා යන්න කියලා. ඒ නිසා නිරේතුරුවම අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අදාළව කටයුතු කරන්න. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ නමකට තමන්ගේ මෑණියන්ව හෝ තමන් වසන ආරාමයේ නවත්වා ගත නොහැකිද? බෑ. මෑණියන්ට නෑ. බුදුරජාණන් වහන්සේ කාන්තා පක්ෂය ගැන දේශනා කරනකොට ස්වාමින් වහන්සේලාට කාන්තා පක්ෂය සමග කටයුතු කරන කාරණේ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අද ඉපදුන ගෑනු දරුවෙක් ඉන්න ගෙදරක තනියම උපසම්පදා භික්ෂුවකට ඉන්න බෑ. දැන් ඒ ගෑනු දරුවා අද ඉපදිලා තියෙනවා. අම්මත් නැහැ. එයා අද ඉපදුන ගෑනු දරුවා දැන් මේ ගේ ඇතුළේ ඉන්නවා. නමුත් ගේ ඇතුළේ ඉඳිද්දී උපසම්පදා භික්ෂුවකට ගේ ඇතුළේ ඉන්න බෑ. අද ඉපදුනද දරුවා? තේරෙනවද? ඒතකොට තමන්ගේ අම්මාගේ ඇතුළේ තනියම ඉද්දී මට ගේ ඇතුළේ ඉන්න බෑ. මාව එවතරලක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ අම්මාට කන්න නැත්තම් ආහාර නැත්තම් පාත්‍රේ අරන් පිණ්ඩපාතේ ගිහිල්ලා පිණ්ඩපාතේ කරගෙන ගෙනල්ලා අම්මාට කවන්න කියලා. එන්න අම්මාට කැම දෙන්න කියලා. නමුත් අම්මා කිව්වොත් අනේ ස්වාමින්වහන්සේ මගේ හිස රිදෙනවා මට මේ අත වාරු නැහැ තෙල් ටිකක් දාගන්න මේ තෙල් ටික ගන්න කිව්වොත් හිසට අත තියෙන මොහොතේම භික්ෂුව මේ ඇවත කරලා කියලා. ඒ ඇවත සංඝාදිශේස ඇවත. එසේමසේ ඇවතක් නෙමෙයි. අම්මගේ හිසටවත් අපිට අත තියන්න බෑ. තේන්නාද? මොකද බුදුරජාණන් වහන්සේ හිත කියන කාරණය බුදුරජාණන් වහන්සේ තරම් අධ්‍යක්ක කෙනෙක් නැහැ. තේන්නාද? අනිවාර්යයෙන්ම විනය කර්මයක් කළාම පිරිසිදු වෙනවා. තේන්නාද? ඒ නිසා අපිට එහෙම ඉන්න බෑ. අම්මා කියන්නේ කාන්තාවක් කියන තැන තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස, සිල්වත් ස්වාමින් වහන්සේලා සොයමින් දන් පිළිගැන්වීම, ඒ වගේම මහා සංඝරත්නය විවේචනය කිරීම අද සමාජයේ ගිහි පාර්ශවෙන් බහුලව සිද්ධ වෙනවා. මේ தත්ත්වය මත ගිහියන් බහුලව කුසල කර්ම රැස් කරගන්නවා නේද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ධර්මයේ තියෙන නිවැරදි කරන්න නෙමෙයි, ධර්මයේ තියෙන අවබෝධ කරගන්න. තේරෙනවද? දැන් එවැනි ප්‍රශ්නයක් තියෙනවනම් ඔය අපි දකින්නේ ධර්මය. මෙහෙම කියන්නේ නේ. ඔය අපි දකින්නේ ධර්මය. ඔතන අධර්මයක් නෙමෙයි ඔය දකින්නේ. තේන්න. ඕක ධර්මය, හේතුඵල ධර්මය. යම් හේතුවක් නිසා සකස් වෙනවක් ඵලයක්.
ඒකට ධර්මයේ තියෙන්නේ හදන්න නිවැරදි කරන්න නෙමෙයි. තේරෙනවද? ධර්මයේ ලෝක ස්වභාවය, ස්වභාව ධර්ම. ඒක ධර්මයේ තියෙන අවබෝධ කරගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ ඔය ලෝක ස්වභාවයන් හදන්න යන්න එපා. ඔය ලෝක ස්වභාවයන් අවබෝධ කරගෙන ඔබ මේකෙන් ගැලවිලා යන්න. ඔබට මේක හදන්න බැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ ස්වාමින් වහන්සේලාගේ වැරදි හොයන්න කවදාකවත් ගිලිපින්න තුල්ලාට කොතනකවත් බුදුරජාණන් වහන්සේ පැවරීමක් කළා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. සංඝ සමාජයේ කොච්චර දුර්වල වුණා කියන කාරණේ තුලත් ඒ සංඝ සමාජයේ දුර්වලතාවයන් එලිපිට කතා කිරීමේ කිසිම අයිතියක් ගිහි කෙනෙකුට නැහැ. බුදුරජාණන් වහන්සේ පනවල නැහැ. ඒ අයිතිය තියෙන්නේ සංඝ සමාජයටම. ඒ විනය කර්ම තියෙනවා, සීමා මාලක තියෙනවා, වැඩිහිටි නායක ස්වාමීන් වහන්සේලා, ගුරු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ වගකීම උන්වහන්සේලාටයි තියෙන්නේ. එතකොට එවැනි වගකීමක් උන්වහන්සේලා අතින් ඉටුවීමේ මන්දෝත්සාහි බවක් තියෙනවා නම් ඒක ධර්මය. මොකද ශාසනයේ නිත්‍ය වූ ධර්මයක් නෙමෙයි. මේ ශාසනයේ කාසාවේ කණ්ඩක කියන තැනට යන්න ඕනේ. මේ හේතුඵල ධර්මයක්. එතකොට කාසාවේ කණ්ඩක කියන තැනට යද්දී ඒ කාසාවේ කණ්ඩකෙන් සිවුරත් අතුරුදාන් වෙලා, පාත්‍රයත් අතුරුදාන් වෙලා, අඳිනයත් අතුරුදාන් වෙලා. එතකොට තීනේ කහපාට නුලක් විතරයි. ඇයි මේවා අතුරුදාන් වෙන්නේ? ඊට අදාළ දුර්වලතාවයන් සිද්ධ වීම නිසා. ඒවා දරන්න පින තියෙන කෙනෙක් එදාට පහළ වීමක් නැහැ. කීවරේ දරන්න පින තියෙන කෙනෙක් එදාට නැහැ. ඒකයි කීවරේ අතුරුදහන් වෙලා යන්නේ. යම් දවසක උතුම් රහත් ඵලයේ අතුරුදහන් වෙලා යන්නේ උතුම් රහත් ඵලයට පත් වෙන්න තව කෙනෙක් නැති නිසා. යම් දවසක මේ ලෝකයෙන් සෝවාන් ඵලයේ අතුරුදහන් වෙලා යන්නේ ඒ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න තවත් කෙනෙක් මේ ලෝකේ නැති නිසා. ඒ වගේ චීවරේ අතුරුදහන් වෙලා, අඳනේ අතුරුදහන් වෙලා, පාත්‍රේ අතුරුදහන් වෙලා කහපාට නූලකට එන්නේ මේවා දරාගන්න සුදුසු පින තියෙන අය සමාජෙ නැති නිසා. ඒක මේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්මයක් නේ. දැන් සමාජෙ මෙතෙන්ට යනවා නම් මේ බීජ අවස්ථාවන් මෙහෙම අතු වෙන්න ඕනේ. නැත්නම් එතෙන්ට යන්න බැහැනේ. ඒක මේක නුවණින් ගලපලා අපි මේකෙන් ගැලවිලා යන්න. ඒකයි මේකේ මේ ධර්මයේ දකින්නේ. මේ ධර්මයේ ගැටෙන්න නෙමෙයි තියෙන්නේ අවබෝධ කරගන්නයි තියෙන්නේ. ඒ නිසා අපි මේක නිවැරදි කරගන්න යන මොහොතක් පාසා අපි අනිවාර්යයෙන්ම මෝහය කියන ධර්මතාවය තුලයි ඉන්නේ. ලෝභ ද්වේෂ මෝහය. ලෝභ සිතක් මේක හදන්න පුළුවන්, මේක රකින්න පුළුවන්, මේක රැකෙන්න ඕනේ, මේක නිවැරදි වෙන්න ඕනේ. මොකද්ද? ලෝභ සිත. එතකොට ඒක රකින්න ගිහිල්ලා ඒක සිද්ධ වෙන්නේ නැත්නම් අන්න ද්වේෂ සිතක් සකස් වෙනවා. අන්න මෝහ සිත කියන්නේ මේවා වෙනස් කරන්න පුළුවන්, නිවැරදි කරන්න පුළුවන් කියලා අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් ගත්ත තැන අපි මෝහය තුලයි. ඒ නිසා මේවා දකින්නේ අපි දකින්න ඕනේ, මේවා අපි දකින්නේ අපේ පිනටමයි කියලා. මොකද මේවා දැකීම තුල අපිට පුළුවන්කම ලැබෙනවා මේවායින් මිදෙන දිශාවට ගමන් කරන්න. දැන් මගේ ඇස් දෙකෙන්, මගේ කන් දෙකෙන් මං ගිහි ජීවිතයේ තුල යමක් ඇහුවා නම්, යමක් දැක්කා නම්, ඒක මං අකමැති දෙයක් නම්, ඒ අකමැති සෑම දෙයක්ම මං දැකලා තියෙන්නේ මගේ පිනකටමයි. නමුත් ඒක අකුසල් විපාකයක්. නමුත් මේ අකුසල් විපාකය මං දක්ෂ වුණා මගේ කුසලයේ උදෙසා යොමු කරගන්න. දැන් ඔබ කියන දුර්වලතාවයේ සංඝ සමාජය තුල තියෙනවා නම් ඒක අකුසලයේ ඵලයක්. නමුත් ඒ අකුසල් විපාකය අපේ කුසලයේ උදෙසා පෙරලා ගන්න අපි දක්ෂ වෙන්න. එතන අපේ කුසලයේ උදෙසා අපි ඒක පෙරලා ගන්න ඒවා නිසා අපි ලෝභ දේශ මොහය නැති කරගන්න නෙමෙයි. අපි ඒවා නිසා අලෝභ දේශ මොහය ධර්ම ඇති කරගන්න. සමාජයේ මේ මොහොතේ මේ තරමට දුර්වල නම් තව අවුරුදු 10ක් ගියාම සමාජයේ කොච්චර දුර්වල වේද කියන තැන ඉඳන් අන්න අපි ජීවිතේට අප්‍රමාදී භාවය එකතු කරගන්න. ප්‍රමාද වෙන්නේ නැහැ. අපිට පේනවා බියකරු අනතුරක් අපේ පිටිපස්සෙන් එළවගෙන එනවා කියලා. ඒ බියකරු අනතුර දකින මොහොතක් මොහොතක් පාසා අපි නිවැරදි කරන්න යන්නේ යන්නේ අප්‍රමාදී භාවයටපත් වෙන. ඒක තමයි අපි කරන්න ඕනේ. එසේ නොවෙන තැන අපි ශාසනයේ නාමයෙන්, ධර්මයේ නාමයෙන්, සංඝයාගේ නාමයෙන් අකුසල් මූලයන් රැස් කරගන්නා වූ දිශාවටමයි ගමන් කරන්නේ. ඒ නිසා දැන් අපි අතීතයේ සිද්ධ වුණා වූ වැරදි දේවල් කියන්න පුළුවන්. දැන් අවුරුද්දක් ලැබලා අලුත් අවුරුද්දක් ලබන මොහොතේවත් ඔබ දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම ඔබ කරන්නා වූ පින්කම් තුළ කුසල් දහම් වැඩෙන ආකාරයෙන් මේ පින්කම් සිද්ධ කරගන්න. මොකද වර්තමාන සමාජයේ පින්කම් කරන තාක්කල් කරන්නේ අකුසල් දහම් වැඩෙන ස්වභාවයෙන්මයි. ඒක සමාජයේ තියෙනා වූ ස්වභාවයක්, හරිම කනගාටුදායක ස්වභාවයක්. යමෙක් පින්කමකට රුපියල් 1000ක් වියදම් කරලා ඒ පින්කම නිසා රුපියල් ලක්ෂයක අකුසල් රැස් කරගන්න. රුපියල් 1000ක් පින්කමට වියදම් කළේ. නමුත් රුපියල් ලක්ෂයක අකුසල් රැස් කළා. ඒක අම්මා කෙනෙක් මට මතකයි, ඒ අම්මා උදේ සලාක දාන දෙන පන්සලට යන. දාන්න රුපියල් 1000ක් වියදම් කළා තියෙනවා. නමුත් පන්සලට ගියාම පන්සලේ නායක ස්වාමීන් වහන්සේ පන්සලේ නැහැ. උන්වහන්සේ ගමේ අසාධ්‍ය ලෙඩෙකුට පිරිත් කියන්න ඉස්පිරිතාලට එක්කන් ගිහිල්ලා. දැන් මේ අම්මා පන්සලට ආව ඉන්නේ සාමණේර ස්වාමීන් වහන්සේලා දෙනමක්. දැන් අර සාමණේර ස්වාමීන් වහන්සේලා දෙනම ඒ දෙන්නාට පුළුවන් විදියට බුද්ධ පූජාව තියලා ආහාර පිළි අරගෙන පින් අනුමෝදන් කළ අම්මව ඇති. නමුත් අම්මාගේ හිත සතුටු නැහැ. ඇයි නැත්තේ? නායක ස්වාමීන් වහන්සේ පන්සලේ නැහැ කියලා අම්මාගේ හිත සතුටු නැහැ.
අර පුංචි හාමුදුරුවෝ ඒක හොඳට කළා තමන්ට පුළුවන් විදියට පින්පෙත් අනුමෝදන් කළා ගියා එතකොට මේ අම්මා ගැටිලා දැන් මගදිගේ දිගටම කියාගෙන යනවා අවුරුද්දට දවසයි මට දාන්න තියෙන බලන්න එදාටවත් නායක හාමුදුරුවෝ පන්සලේ නැහැ කියලා දැන් නායක හාමුදුරුවෝ මගුල් ගෙදරක ගියාද නැහැ අර ගමේ මිනිස්සෙක්ට මරණාසන්න මිනිස්සෙකුට පිරිත් ටික කියන්නේ එතකොට මේ අම්මා දක්ෂණන් අර දානි දෙන්න ඇවිල්ලා අනේ මේ දානේ පිනෙන් අර රෝගියාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා කියලා හිතුවනම් දානමය චිත්තේට අමතරව මෛත්‍රී චිත්තේකුත් බලන්න එච්චර පින් දෙකක් කරගන්න පුළුවන්කම තියෙද්දී අවසානයේ මොකද්ද යා ලෝභ දේශ මොහයන්මයි රැස් කරගන්න රුපියල් 1000ක් පින්කමට වියදම් කරලා ලක්ෂයක අකුසල් අරගෙන තමයි යා ගෙදර ගියේ ඉතින් ඒ නිසා නිරේතුරුව පින්කමක් සිද්ධ කරද්දී අපි දක්ෂ වෙන්න ඕනේ අකුසල් මූලයන් රැස් නොවන ආකාරයෙන් පින්කම් කරන්න. මොකද මේ හරිම අපරාධයක් නැත්තම් කරන සල්ලි අපරාධ නිකන් Taman කනේට ඊට වඩා දෙයක්. රුපියල් 1000ක් වියදම් කළ ලක්ෂයක අකුසල් මූලයක්. ඒතර බලේ ඒ අම්මාට මෛත්‍රී අත්වදලා දානයක් චේතනාව ගන්න තියලා ඒ අම්මා දෙකම අහිමි කරගන්න. ගරු ස්වාමීන් වහන්සේ, සාමණේර ස්වාමීන් වහන්සේලා පිරිතක වැඩම කිරීම, ඒ වගේම විවිධ පින්කම් කටයුතු සිදු කිරීම නිසා ගිහියන් සමහරක් විට අසතුටු සිත් ඇති කරගන්නවා. මේ පිළිබඳව ස්වාමීන් වහන්සේ අපි දහමට අනුව පැහැදිලි කරගත්තොත්, දැන් කොයිම වෙලාවකවත් සාමණේර ස්වාමින් වහන්සේ කෙනෙක් තමන්ගේ පින්කමේ කටයුතු සිද්ධ කළා කියලා කොතනකවත් අප්‍රසාද හිතක් ගැටීමක් ඇති කරගන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අද පැවිදි වෙච්ච සාමණේර ස්වාමින් වහන්සේට අනාගාමී ගිහි පින්වතාත් වන්දනා කළ යුතුයි කියලා. උග්‍ර ගෘහපතිවරයා වේලුකණ්ඨගේ නන්ද මාතාවන් අනාගාමී පින්වතුන් නමුත් ඒ අනාගාමී පින්වතුන් සාමණේර ස්වාමින් වහන්සේට වන්දනා කළා. අනාගාමී ගිහි පින්වතා සාමණේර ස්වාමින් වහන්සේට වන්දනා කරන්න. ඒ කියන්නේ අනාගාමී ගිහි පින්වතුන්ටත් වඩා සාමණේර ස්වාමින් වහන්සේ තුළ ගුණයක් තියෙනවා. තේනවා? සාමණේර ස්වාමින් වහන්සේ තුළ ගුණයක් තියෙනවා. එතකොට යම් ගිහි පින්වතෙක් සාමණේර ස්වාමින් වහන්සේ මගේ දානෙට වැඩියා එහෙම නැත්නම් පිරිතට වැඩියා එහෙම නැත්නම් පන්සලේ මට පින් දුන්න බෝධි පූජාට වැඩියා කියලා අසතුටු සිතක් දේශසහගත ගැටෙන සිතක් ඇති වෙන මොහොතක් පාසා සංඝයා කියන අර්ථය දුර්වල කරගන්න. මොකද මේ සාමණේර ස්වාමින් වහන්සේ කෙරේ ගැටෙන සිත නිසා යා මොකද්ද කරගන්නේ අතීතයේ වැඩ සිටියා වූ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේත් එක්ක ගැටෙනවා. එතකොට නිග්‍රෝධ සාමණේර කියන රහතන් වහන්සේ නම සංඝිච්ඡ සාමණේර කියන සහතන් වහන්සේ නම සෝපාක නිග්‍රෝධ මහරහතන් වහන්සේට සංකීච්ච මහරහතන් වහන්සේට සෝපාක මහරහතන් වහන්සේට ගෞරව කරන එනිසා මෙවැනි දේවල් තුලින් බරපතල අනුතුරු අපි කරගන්න. ඒ නිසා අපේ පින්කමට සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩියත් මේ වැඩියේ නිග්‍රෝධ සාමණේර ස්වාමීන් වහන්සේ කියලා දකින්න අපි දක්ෂ වෙන්න. ඒ දක්ෂභාවය තුල මහා අලෝභ ආදේශ අමෝහ කුසල් සම්භාරයක් අපි ජීවිතේට එකතු කරගන්න. මොකද වර්තමාන ලෝකයේ ගොඩනැගෙන නිරේතුරුම අකුසලයේ වැඩින දිශාවටමයි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේවා තුලින් මේ ධර්මයයි දකින්නේ. ධර්මයේ තුලින් අපි ධර්මයේ මතු කර ගන්නවා මිසක් මේවට ගැටෙන්න යන්න බෑ. ඒ වගේම සාමණේර ස්වාමින් වහන්සේලා දක්ෂ වෙන්න ඕනේ. තමන්ට වන්දනා කරන ගිහි පින්වතුන්ලා තමන්ට වන්දනා කරන්නේ අතීතයේ වැඩ සිටියා වූ නිග්‍රෝධ සාමණේර වහන්සේ සිහිපත් කළ සෝපාක සාමණේර වහන්සේ සිහිපත් කරලා සංකීච්ඡ සාමණේර රහතන් වහන්සේ සිහිපත් කරලා ඒ නිසා අපි දස සීලයෙන් පරිපූර්ණ වෙලා සේකියා 75න් පරිපූර්ණ නොවුනොත් ඒක අපිටත් බරපතල අනතුරක් වෙන්න පුළුවන්. ඔත මිනිසයා වන්දනා කරන්නේ සාමණේර රහතන් වහන්සේලා අරමුණු කරගෙන. ඒ නිසා අපි සාමණේර සාමින් වහන්සේ කෙනෙකුට අදාළ සීකියා 75 සාමණේර දස සීලයක් හැකි ශක්ති බලමින් ආරක්ෂා කරගන්නවා කියන තැනට එන්න ඕනේ. ඒ වගේම අපිට සාමණේර සාමින් වහන්සේලා හිටියට අපිට වන්දනා කරන ගිහි පින්වතා සමහර විට සෝවාන් ඵලයට පත්වෙච්ච පින්වතෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ සෝවාන් ඵලයට පත්වෙච්ච පින්වතා අපිට වන්දනා කරද්දී අපි සීලේ දුර්වලභාවයක් තිබ්බොත් ඒක සාමණේර සාමින් වහන්සේට අනතුරක් වෙන්න තමන්ගේ ගුණාත්මක භාවයන් සාමණේර ස්වාමින් වහන්සේ සීලේ ගුණාත්මක භාවයේ වර්ධනය කර ගන්නා වගේම අර ගිහි පින්වතා නිරේතුරුවම අලෝභ ආදේශ අමෝහ ධර්මයන් තුලින් තමන්ගේ මනෝභාවය ශක්තිමත් කරගන්න. එතකොට මේ ශක්තිමත් කරගත්තේ නැත්නම් අපි අපරාධයක් පින්කම් වලට වැය කරන සල්ලි. ඒවා නිසා ලෝභ ද්වේෂ මෝහයන්මයි වැඩි වෙන්නේ. ඒ නිසා නිරේතුරුව ලබන්නා වූ නවවසරේදී ඔබලා මොන පින්කම කළත් නිරේතුරුවම ස්වාමින් වහන්සේලා බේද වෙන ස්වභාවයෙන් කවදාකවත් පින්කම් කරන්නේ නැහැ.
පන්සල් පන්සල් ගැටෙන ස්වභාවයෙන් පින්කම් කරන්න එපා. මොකද සමහර ගම්මානවල එක ළඟ පන්සල් තියෙන තැන් තියෙනවා. මේවා ගැටෙන ස්වභාවයෙන් කටයුතු වෙන අවස්ථා තියෙනවා. සමහර විහාරස්ථාන තියෙනවා ඒවැයි දායක ස්වභාව දෙකට බෙදලා ඉන්නේ. මේ පාර්ශ්ව දෙක තරඟයට පින්කම් කරනවා. එතකොට මේ තරඟයට පින්කම කියන එක බලවත් අකුසල් මූලයක් කියන කාරණේ තේරුම් ගන්න ඕනේ. එසම් නිරේතුරුවම තරඟයට පින්කම් කිරීම කාරණේ තුල ලෝභ, ద్వේෂ, මෝහය ධර්මයන්මයි අපි තුල සකස් වෙනවා. එනිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ ලබන්නා වූ නව වසරේදී පන්සල කියන කාරණේ තුල දායකයා කියන කාරණේ තුල විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා කියන කාරණේ තුල සමගිය කියන කාරණේ ඇති කර ගන්න. තරඟකාරීත්වයෙන් බැහැර වෙලා අපි කරන්නා වූ තින්කම් අලෝභ, අද්වේෂ, අමෝහ තින්කම් බවට පත් කරගන්න. එහෙම නැත්නම් බරපතල වූ ප්‍රශ්න මතුවෙනවා. අපි කරන පින අපිට පේනවා පිනක් වෙනවා. නමුත් පිනක් උනාට නොනා මේ පැත්තෙන් අපි බලවත් අකුසල් මූලය සිද්ධ කරගන්න. එනිසා ලබන්නා වූ නව වසරේදී නිරේතුරුව දක්ෂ වෙන්න මොන පින්කම සිද්ධ කළත් ඒ පින්කම කුසල් මූලයන් වැඩින ආකාරයෙන් කරගන්න. අලෝභ, අද්වේෂ, අමෝහයන් වැඩින ආකාරයෙන් පින්කම් කරගන්න. සාමින් වහන්සේ දෙස සංඝයා කින අරමුණෙන් දකින්න. සාමනීර සාමින් වහන්සේ දෙස සංඝයා කින අරමුණෙන් දකින්න. දානෙන් ලැබෙනා වූ ආස්වාද ජනක හිත අනිත්‍යයි කින සංඥාවෙන් දකින්න. එහෙම කළොත් නිරේතුරුවම අපි මේ පින්කම් නිසා නිරේතුරුවම අලෝභ, අද්වේෂ, අමෝහ ධර්මයන් ජීවිතයට එකතු කරගන්නවා. නැත්නම් ඕන පිනේ නාමයෙන් බලවත් වූ අකුසල් මූලයන් තමයි වර්තමාන සමාජයේ සකස් කරගන්න. ඒතර පිනේ නාමයෙන් බලවත් අකුසල් මූලයන් සකස් වෙනකොට මොකද වෙන්නේ? පින විපාක දෙන්නේ දුර්වල උපත්තුලි. දැන් මේ මනුස්ස ලෝකේ පවතිනා වූ මේ රටාව ඒක තමයි අපි දකින්නේ. දැන් අපේ වසරක් එළඹෙන මොහොතේ මිනිස්සයා ඉදිරියේ තියෙන බරපතලම අභියෝගය මොකද? මිනිස්සයා ඉදිරියේ තියෙන බරපතලම අභියෝගය තමයි එක රෝගී භාවය, දෙක ආයුෂ හීන වීම. මේ ආයුෂ හීන වීමත් රෝගී භාවයත් කියන මේ කාරණා දෙක මේ මොහොතේ මිනිස්ස ලෝකයේ ඉදිරියේ තියෙන බලවත්ම අභියෝග දෙක බවට පත් වෙලා තියෙනවා. එතන මේ බලවත්ම අභියෝග දෙක සකස් කරලා තියෙන්නේ කවුද? අකුසල මූලයන් විසින්. වෙන කවුරුත් නෙමෙයි. පෙර ජීවිතේ මිනිස්සයා කළා වූ අකුසල් මූලයන් තමයි මේ මොහොතේ අඩු ආයුෂ හැටියට, එහෙම නැත්නම් රෝගී භාවයට හැටි මේ මත වෙලා ඉන්නේ. නමුත් පිනට අදාළ සංස්කාර තියෙනවා. පිනට අදාළ සංස්කාර නිසා මිනිස්යාට සැපය ලැබෙනවා. විසිතුරු ජීවිතයක්, විසිතුරු භාවය, ප්‍රණීත භාවය, ලස්සන මේ සියලු දේම මිනිස්යාට ලැබෙනවා. කෑම බීම ඕන තරම් කෑම බීම ಜಾති තියෙනවා, බැඳුම් පැළඳුම් තියෙනවා, තාක්ෂණයේ තියෙනවා, නවීන උපකරණ තියෙනවා. මේ සියලු දේක්ම අපිට ලැබෙනවා. ඒ ලැබුණේ කුමක් නිසාද? දානියානිසංස. මේ සියල්ල ලැබුණත් අපිට ආයුෂ හීන වෙනවා. අන්න ප්‍රශ්නේ. රෝගී භාවය වැඩි වෙනවා. එතකොට ආයුෂ හීන වෙන්නේ, රෝගී භාවය වැඩි වෙන්නේ කුමක් නිසාද? පෙර සීලෙන් දුර්වල භාවයත් අකුසල් මූලයන් වැඩිම. පෙර සීලෙන් දුර්වලයි අකුසල් මූලයන් වැඩිම පිංකම් කළා. අන්න දිනෙන් දින මිනිස්යාගේ ආයුෂ අඩු වෙනවා. අඩු වෙද්දී පින විපාකෙට එනවා. කෑම බීම තියෙනවා. හැමදේම තියෙනවා. නමුත් ආයුෂ දවසින් දවස අඩුයි. පින විපාක දුන්නේ මෙවැනි දුර්වල උපත් වලට අපිව පත් කළා. ඒ කියන්නේ දිනෙන් දිනම ආයුෂ අඩු වෙනවා. ඒ කියන්නේ ආයුෂය කියන්නේ නිරේතුරුවම නොනා සංස්කාරයක්. සංස්කාර මතයි කෙනෙක්ගේ ආයුෂ තීන්දුව වෙනවා. මම මේ ලෝකෙට ඉපදෙන වෙලාවේ මම කොච්චර කල් ජීවත් වෙනවාද කියන කාරණේ තීන්දුව කරගෙන තමයි ලෝකෙට ඉපදෙන්නේ. ඒක ආයිම ඉපදුනාට පස්සේ තීරණය කරන දෙයක් නෙමෙයි. මේ ලෝකේ යම් සත්වයෙක් ඉපදෙන මොහොතේ ඒ ඉපදෙන සත්වයා කවදාද මැරෙන්නේ කියන කාරණේ තීරණය කරගෙන යන්නේ. එහෙම නැත්නම් බාහිර හේතු නිසා ඒක තීරණය වීමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකර ආයු සංස්කාරය අතහරින වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියන ආනන්ද සතර එර්ධිපාද වඩන බුදුරජාණන් වහන්සේලාට අවුරුදු 120ක් ආයුෂ ජීවත් වෙන්න පුළුවන් කියලා. කල්පයක් ආයුෂ, කල්පයක් කියන්නේ එදා කාලේ උපරිම. ඒ කියන්නේ අවුරුදු 120ක්. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ මෙතනදී කියද්දී ආනන්ද සතර එර්ධිපාද වඩන බුදුරජාණන් වහන්සේට අවුරුදු 120ක් ආයුෂ ජීවත් වෙන්න පුළුවන් කියද්දී බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 වෙදී පිරිනිවන් පාන. දැන් එතන බලන්න එතන පරස්පරයක් තියෙනවා. මොකද එහෙමනම් දැන් මං කිව්වා අපි ඉපදෙනකොටම සංස්කාර විසින් අපි මරණ දවස තීරණය කරගෙන ඉන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේට අවුරුදු 120ක් කල්පයක් ආයුෂ ජීවත් වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ අවුරුදු 80 දැන් ඔතන කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට මේ සංස්කාර දෙයාකාරයකින් විපාකයට ආවද කියලා. එහෙම. නමුත් දෙයාකාරක විපාකයකට එහෙම නෙමෙයි එතන සිද්ධ වෙන්නේ. තේරෙනවද? මේ ආයුෂය සංස්කාර විසින් නිත්‍ය වශයෙන් තීරණය කළත් බුදුරජාණන් වහන්සේ සිදුවත් කුමාරයා හැටි ඉපදෙනකොටම බුදුරජාණන් වහන්සේ අවුරුදු 120ක් ආයුෂ ලබන්න පින ඇතුවයි ආවේ. අවුරුදු 120ක් ආයුෂ ලබන්න පින ඇතුවයි ආවේ. තේරෙනවද? නමුත් බුදුරජාණන් වහන්සේලාටත් රහතන් වහන්සේලාටත් අදාළ වූ පොදු ධර්මතාවයක් තියෙනවා.
ඔය සංස්කාර ශක්තිය වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේටත් පමණයි. මොකද උන්වහන්සේලා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරලා තියෙනවා. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරපු නැති කිසිම කෙනෙකුට මේ සංස්කාරවල ස්වභාවය අයින් කරන්න බැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ අවුරුදු 120ක් ජීවත් වෙන සංස්කාර අරගෙන ආවත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 වෙදි තීරණය කරනවා නෝනා දැන් මම හිටිය ඇති කියලා. බුදුරජාණන් වහන්සේ නමක් එහෙම තීරණය කරන්න ප්‍රධානම හේතුව වෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ධර්මෙන් පිරිනමන. තේනවද? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් තෙරුවන්ට කීකරුභාවයෙන් බුදුරජාණන් වහන්සේට අකීකරුභාවයට පත් වෙනකොට බුදුරජාණන් වහන්සේ නමක් තීරණය කරනවා මං දැන් හිටියා ඇති කියලා. ඒතකොට බුදුරජාණන් වහන්සේ නමක් තීරණය කරනවා දැන් මම හිටියා ඇති කියලා ඇයි තීරණය කරන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අකීකරුභාවයට පත් වෙනවා. ඒ සංඝයා අකීකරු වෙනවා. කාශ්‍යප මහ රහතන් වහන්සේ වරක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ දැන් ඉන්න ස්වාමින් වහන්සේලා අපි කියන දේ අහන්නේ අපිට අවනත වෙන්නේ නැහැ අපිට ගරු කරන්නේ නැහැ මන් දැන් මෙතනින් වඩින කොටත් අන්න ස්වාමින් වහන්සේලා දෙනමක් රණ්ඩු වෙනවා මම තමයි දක්ෂ කියලා දෙන්න එන වාදයක් කරනවා මාව දැකලවත් ඒ වාදෙන නතර කළේ නැහැ කියලා. ඒකට දැන් මෙහි ප්‍රකාශ තුලින් අපිට පේනවා සංඝ සමාජයේ ගොඩක් දුර්වල තාවයකට පත් වෙලා තියෙනවා. විනය කාරණා 227ක් භික්ෂුණීන්ලට විනය කාරණා 308ක් පනවලා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ අවුරුදු 80 දෙයා පිරිනිවන් පානවා කියලා දැන් තීරණයකට ඇවිල්ලා තිනේ ඒක ලෝකෙට කිව්වේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ අවුරුදු 120ක් ආයු වින්දනය කරන්නට අවස්ථාව තිබියදී බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 දී පිරිනිවන් පෑම පිළිබඳව දැන් අපි ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කරගනිමු. දැන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 දී පිරිනිවන් පාන තීරණය කරනවා. අවුරුදු 80 දී පිරිනිවන් පාන තීරණය කරද්දී මගෙන් කෙනෙක් අහන්න පුළුවන් අවුරුදු 120ක් දෙන්න පුළුවන්කම තියෙද්දි අවුරුදු 80 දී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව නම් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට මොකද්ද වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයිනේ. ඒතර මහා කරුණාවක් තියෙන කෙනෙක් අවුරුදු 40ක් තියලා පිරිනිවන් පායිද? නැහැ නේද? කෙනෙක් ප්‍රශ්නේ අහන්න පුළුවන් නේද? ඒතර බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට මොකද උනේ කියලා. දැන් අවුරුදු 40ක් තව ජනතාවට සේවය කරන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසාමයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 දී පිරිනිවන් පාන්නේ. බුදුරජාණන් වහන්සේ දකිනවා මම තව අවුරුදු 40ක් හිටියොත් මම නිසා ලෝකයා බලවත් වූ අකුසල් කරගන්නවා කියලා. මොකද බුදුරජාණන් වහන්සේට අකීකරු වෙලා තියෙන ලෝකේ සාරිපුත මහරහතන් වහන්සේලා පිරිණිවී ගියා මුගලන් මහරහතන් වහන්සේලා පිරිණිවී ගියා රාහුල මහරහතන් වහන්සේලා පිරිණිවී ගියා එතන බුදුරජාණන් වහන්සේට අකීකර වූ සංඝයා බිහි වුණා බුදුරජාණන් වහන්සේ පනවන විනය කර්ම වලට යටත් නැති ස්වාමීන් වහන්සේලා බිහි වුණා අන්න බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා තව අවුරුදු 40ක් ජීවත් වුණොත් මිනිස්සු අකුසල්මයි කරගන්නේ කියන කාරණේ නමුත් බුදුරජාණන් වහන්සේගේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලුවේ නැහැ හරි ඒකත් හරි නමුත් ඉල්ලුවා නම් බුදුරජාණන් වහන්සේ වැඩ හිටිනවා ඉල්ලුවා නම් බුදුරජාණන් වහන්සේ වැඩ හිටිනවා නමුත් ඒක ඉල්ලුවේ නැහැ අවුරුදු 80 දී උන්වහන්සේ තීරණය කරනවා මම දැන් පිරිනිවන් පානවා කියලා. දැන් ඒක රහතන් වහන්සේ නමකටයි බුදුරජාණන් වහන්සේ නමකටයි ඒක කරන්න පුළුවන්. මොකද එහෙම තීරණය කළාට පස්සේ එයා මොකද කරන්නේ අතීතේ විපාක නොදුන්නා වූ බලවත් අකුසලයක් ජීවිතේ ඉස්සරහට මතු කරලා ගන්නවා. අතීතේ විපාක නොදුන්නා වූ බලවත් අකුසලයක් ජීවිතේ ඉස්සරහට මතු කරලා අරගෙන ඒ අකුසලයට නිදහසේ විපාක දෙන්න අතහරිනවා. නිදහසේ විපාක දෙන්න අතහරිනවා ඒක වළක්වන්න යන්නේ නැහැ. චුන්ද කර්මාර්ගේ දාන ගෙදරදී බුදුරජාණන් වහන්සේ අර අපත්‍ය ආහාරයක් වළඳනවා. තේරෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවා මේ අපත්‍ය ආහාරයේ වැළඳුවොත් මගේ බරපතල වූ මරණීය ආබාධයකට එනවා කියලා. බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවා අපත්‍ය ආහාරයේ වැළඳුවොත් වෙනවා කියලා. උන්වහන්සේ අනිත් සෑම ස්වාමීන් වහන්සේකටම කියනවා මේ ආහාරය වළඳන්න එපා කියලා. ආහාරය වළඳන්න එපා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ තනියම වළඳනවා. එතන මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ කලේ බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ආහාරයේ වැළඳුවොත් මගේ රෝගය උස්සන්න වෙනවා මරණීය තත්ත්වයට යනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ අකුසලයේ උමනාවෙම ජීවිතයට ගත්තා අකුසලයේ උමනාවෙම ජීවිතයට අරගෙන ඒ අකුසලයට ප්‍රතිකාර කරන්න ගියේ නැහැ උන්වහන්සේ උදරාබාධය හැදුනා කියලා කොයිමවකත් බෙහෙත් ගත්තේ නැහැ උන්වහන්සේට අවශ්‍ය නම් තිබ්බ ජීවක වෛද්‍යවරයාගෙන් බෙහෙත් තරම් මේක හොඳ කරගන්න මොකද මීට ඉස්සෙල්ලා වස් කාලෙත් මේ රෝගේ උන්වහන්සේට වැද ඇතුණා ඒ ඇතුණ වෙලාව උන්වහන්සේ ඖෂධ වලින් නෙමෙයි පාලනය කළේ අදිෂ්ඨානෙන් පාලනය කළේ තේන උන්වහන්සේ ඖෂධ ගත්තේ නැහැ ඊට ඉස්සෙල්ලා වස් කාලෙත් උන්වහන්සේගේ උදරාබාධය ආපුවම උන්වහන්සේ අදිෂ්ඨාන ශක්තිය නවත්තන්නේ බෙහෙත් වලින් නැත්තුවේ නැහැ මොකද උන්වහන්සේ තුල චිත්තයක් තිබ්බා මං තව ජීවත් විය යුතු නැහැ කියලා. තේන්න. ඊට අදාළව උන්වහන්සේ අකුසලය ප්‍රතිකාර කරලා යටපත් කරන්න උත්සාහ ගත්තේ නැහැ. ඒ අකුසලයක්ද සුදුසු ආකාරයෙන් විපාකයට සලස්වලා අන්න මරණීය තත්ත්වයට උන්වහන්සේ වැඩම කළා. චුන්ද කර්මාගේ දාන ගෙදරදී උන්වහන්සේ දැන දැන පෙනි පෙනි තමයි මේ අපත්‍ය ආහාරය වළඳන්නේ. ඒ වළඳන්නේ ඇයි? අතීත අකුසලයේ උන්වහන්සේ උමනාවෙන් විපාකයට ගත්තා. විපාකයට අරගෙන උන්වහන්සේ මරණය කරා ජීවිතේ වැටෙන්න ඉඩ දුන්නා එතනින් තමයි උන්වහන්සේ අවුරුදු 80 දී
අකුසල් සිද්ධ කරගන්නවා යනුවෙන් සිටුවා නම් ආනන්ද හිමියන් ආරාධනා කළත් උන්වහන්සේ අවුරුදු 120ක් ආයු වින්දනය කරයිද ඉල්ලීම කළා නම් පිළිගන්නවා පිළිගත්තන්න ඕන උන්වහන්සේම දන්නා මගෙන් මේ ඉල්ලීම කරන්නේ නැහැ කියලා. නමුත් හිටියත් අනිවාර්යයෙන්ම ඉතින් ලෝකයා අකුසල් කරගන්න. නමුත් අතනදී බුදුරයන් වහන්සේ එතනදී පිරිනිවන් පාන්නේ නෝන උවමනාවෙන් ජීවිතේ මරණයට දාන වෙන දෙයක් නෙමෙයි. ඒ උවමනාවෙන් ජීවිතේ මරණයට දාන්නේ උන්වහන්සේ ඊට අදාළ ඒ කාලේ සූත්‍ර දිහා බැලුවාම අපේ සංඝ සමාජය ගොඩක් පිරිහෙනවා. එතනදී තමයි උන්වහන්සේ දකින්නේ සංඝයා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිළිස බුදුරජාණන් වහන්සේලාට අකීකරු වෙනකොට උන්වහන්සේලා අනිවාර්යම නෝනා ඒ තීරණය එතනින් ගන්නවා. තේන්න. එතකොට එතන මේ සංස්කාරයන් එතන බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 දී පිළිනිවන් පාන්න නෙමෙයි හිටියේ. නමුත් උන්වහන්සේ ඒ වෙලාවේ අර පවතිනා වූ තත්වයේ තීරණය කළා නිරතුරුවම නෝනා අතීත අකුසල් විපාකයක් මතු කරලා අරගෙන ඒ අතීත අකුසල් විපාකයට ප්‍රතිකාර ඒවා කරන්න නැතුව මරණය කරා ඒ අකුසල් විපාකේ අතහැරලා දානවා. ඉන් මෙහා සෑම කෙනෙක්ගේම සංස්කාරයන්ට අදාළවයි උපත කියන කාරණේ සකස් වෙන්නේ. තේරුණාද? ඒතකොට මේ වර්තමාන සමාජයේ මේ මොහොතේ දානියට අදාළ සංස්කාර බලවත් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. කෑම බීම ප්‍රණීත භාවය ප්‍රසන්න භාවය විසිතුරු භාවය ඥාන වාහන සුඛෝපභෝගී සෑම දෙයක්ම තියෙනවා. මොකද්ද මේකට හේතුව? පෙර දානේ පංසක්. නමුත් පෙර දන් දීලා තියෙන අකුසල් මූලයන් වඩනවා. අකුසල් මූලයන් වඩපු නිසා අන්න අඩු ආයුෂයට අදාළව තමයි දානීය විපාකට එන්නේ. ඒ නිසා අඩු ආයුෂයට අදාළව දානීය විපාකට එද්දී අපි දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතේ පින කියන කාරණේ ගින්දරක් කියලා දකින්න. මොකද වර්තමාන සමාජයේ පින විපාක දෙද්දී ඒ විපාක දෙන්නා වූ පින ගින්දරක් හැටියට දකින්නේ නැහැ. මේ පෙර පින නිසා අපිට ලැබෙන මේ සෑම සම්පතක්ම සෑම සැපයක්ම පෙර පිනක් කියලා දකිමින් පින ගින්දරක් වෙනවායි කියන කාරණේ අපි දකින්න දක්ෂ වෙන්නේ. දැන් මේ ලෝකයේ මේ තාක්ෂණයේ දියුණු වෙමින් නවීන තාක්ෂණ උපකරණ වෛද්‍ය ශාස්ත්‍රයට වේවා මේ එන ඒවා තුලින් මිනිස්යාගේ ආයු කාලය නිරෝගී කාලය අපි වැඩි කරගන්නවා. සමහර විට ඊයේ මැරෙන්න තිබ්බ මිනිස්සෙක් එයාගේ පින නිසාම මේ නවීන තාක්ෂණය නිසා ජීවිතේ බේරගන්නවා. නමුත් එයා නවීන තාක්ෂණය තුලින් ජීවිතේ බේරගත්තත් ඒ බේරගත්තා වූ ජීවිතය ආයිමත් අකුසලයටයි යොමු කරන්නේ. ඒතර මේ නවීන තාක්ෂණය කියන්නේ මොකද්ද? පිනේ ඵලය. මොකද පින නිසායි කෙනෙක්ගේ දැනුම සකස් වෙන්නේ. දැනුම තුලිනුයි නවීන තාක්ෂණය බිහි වෙන්නේ. ඒතකොට නවීන තාක්ෂණය කියන්නේ පිනේ ඵලය මිනිස්සයා ලබද්දී ඒ පිනේ ඵලය නිසා ලැබෙනා වූ ජීවිතයේ විවේකයේ මිනිස්සයා යොමු කරන්නේ කොතෙන්ද? ආයිමත් අකුසල් මූලයන් සඳහා. දැන් අධිවේගී මාර්ග හැදිලා තිනවා. මේ අධිවේගී මාර්ග කියන්නේ තාක්ෂණයේ ඵලයක්. මේ තාක්ෂණයේ ඵලය කියන්නේ මිනිස්යාගේ දැනුම. දැනුම කියන්නේ පෙර පින. මේ අධිවේගී මාර්ග ලැබිලා මිනිස්සෙක් මේකේ ගමන් කරලා කොළඹ ඉඳන් මාතරට ගිහිල්ලා ලබන්නා වූ පය දෙකේ විවේකය පින කරා යොමු කරනවද? කුසල් මූලයන් කරා යොමු කරනවද? නැවත අකුසල් මූලයන් කරා යොමු කරන්නේ. නමුත් මේ පින ලැබෙන්නේ පිනේ ඵලයයි මේ මිනිස්යා ලැබෙන්නේ. සමහර ගම්මාන බල පාරේ යන්න බෑ මඩවලවල් වගේ. ඒගොල්ලන්ගේ අකුසල් විපාකයක්. ඒ පාරවල් වල මිනිස්සු වාහනයක් ගෙදර තියාගෙන ඉන්නවා පාරේ යන්නේ නැහැ. මොකද පාරේ යන්න බෑ. ඒතකොට මේ අධිවේගී තාක්ෂණ තුලින් මේවා ලැබිලා මේ විවේකයේ කාලය ලැබෙන්නේ අපේ පින නිසා. නමුත් පින ගින්දරක් කරගන්නවා ඒ පිනේ ලැබෙන්නා වූ විවේකය පෙරලා අකුසල් මූලයන්ට දෙමු කරගන්න. එතකොට දැන් මේ ආහාර රටාව කැමැති ප්‍රණීත දකින ආහාර රටාවක් අපි ඉස්සරහ තියෙනවා. නමුත් මේක පින හැටියට අපි දකින්නේ නැහැ. මේ පෙර ප්‍රණීත දානේ ආනිසංස මේ ලබන්නේ. ප්‍රණීත දානේ ආනිසංස අපි ලබනකොට ඒ ප්‍රණීත දානේ ආනිසංස පින ගින්දරක් වෙනවා කියන කාරණේ දකින්න නැතුව ඒ කැමැති ආහාර රස විඳින්න ගිහිල්ලා අර රසකාරක වසවිස පෝමලින් මේවා කාලා අපි අවසානයේ ආයිමත් රෝගී භාවයට අඩු ආයුෂට අදාළ ලෝභ දේශ මොහය ඇති කරගන්න. ඒකර මේ මනුස්ස සමාජයේ මතුවලා තියෙන මේ ඇඳුම් පැළඳුම් රටාව ස්වර්ණාභරණ මේ සියලුම සුවඳ බිලවුන් මේ සෑම දෙයක්ම මොකක්ද? මේ පෙර විසිතුරු දේවල් දන් දීලා ලැබෙන්නා වූ ආනිසංස වෙන දෙයක් නෙමෙයි. අපි පුංචි කාලේ චීතරෙද්දක් නැත්නම් කාකි රෙද්දක් නැත්නම් පිජාම සරමක් තමයි තිබ්බේ. ඊට වඩා දෙයක් තිබ්බේ නැහැ. ඒතර දැන් මේ බලන්න ඉස්සර කඩේකට ගියොත් අර එක බෝතලයක බුල්ට ටොපි තිබ්බ, අනිත් එකේ නාරම්පික් තිබ්බ, අනිත් එකේ කළු සිරු තිබ්බ, නැත්නම් විස්කිරිණ තිබ්බ, ඊට වඩා දෙයක් කඩේ තිබ්බේ. දැන් අද මිනිස්සුන්ට කඩේට ගිහලා දරුවෙකුට කඩේට ගිහලා තේරුම් ගන්න බෑ මොකද්ද ගන්න කියලා. කඩේට ගිහලා ඇඳුමක් මොකද්ද ගන්න කියලා හිතා ගන්න බෑ. එක එක වර්ණ, එක එක මෝස්තර, එක එක මිල ගණන් මොකක්ද මේ පිනේ ඵලය? එතකොට මේ පිනේ ඵලය නිසා අපි මේ ගන්නා වූ ඇඳුනානා වූ සෑම ඇඳුමක් පාසා සෑම ස්වර්ණාභරණයක් පාසා අපි පෙරලා ආයිමත් අකුසල් මූලයන් රැස් කරගන්නවා. ඒ අකුසල් මූලයන් නිසා මොකද්ද වෙන්නේ?
නැවත නැවත ආශය හීන වෙන්නා වූ මිනිසෙින් අතර අපි ඉපදෙන. දැන් මේ අකුසල් මූලයන් වැඩි වීම නිසා මේ ආශය මෙහෙම හීන වෙලා පරමාශ අවුරුදු 10 කියන තැනට යනවා. පරමාශ අවුරුදු 10යි. දැන් මේ එතෙන්ට යන්න තමයි මේ විදිහට මේ ලෝභ දේශ මෝහයන් සමාජය තුල සකස් කරලා දෙන්නේ හේතුඵල ධර්මය ධර්මයන් දකින්න. තේන්නද? ඒසා නිරේතුරුම අපි මේ ධර්මයන් දකින්න. ඒසා නිරේතුරුම ලබන්නා වූ නව වසරේදී ඔබ දක්ෂ වෙන්න ලෝභ දේශ මෝහ අකුසල් මූලයන්ගෙන් මිදෙන්න. ඒ වගේම මේ මෝහය කියන්නේ ධර්මයේ නොදැනීම සද්ධාව බහැරවීම. ඒතර වර්තමාන සමාජයේ යంత్ర මන්ත්‍ර ගුරුකම් හදිහුණියන් කොඩිබින මේවා තුලින් බලවත් වූ මෝහයකට ජනතාව යන. බලවත් වූ මෝහයන් කරා ජනතාව යන. තේන්න? නව වසරක් ලබනවා කියලා කියන්නේ මොකද්ද? අලුතෙන් නිවැරදි වෙන්න අවස්ථාවක් ලැබෙන. තේන්නා? අපිට අලුතෙන් නිවැරදි වෙන්න අවස්ථාවක් ලැබෙනවා. අපි ලබන්නා වූ නව වසරදී අපි අලුතෙන් නිවැරදි නොවුනොත් අවුරුද්ද අලුත් තුනක් අපිටම පරණමයි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ලබන්නා වූ අලුත් අවුරුද්දේදී පරණ පුරුදු. ඒ කියන්නේ ලෝභ, දේශ, මෝහයන්ට අදාළ පරණ පුරුදු වලින් බැහැර වෙලා අලෝභ, ආදේශ, අමෝහයන්ට අදාළව අලුත් පුරුදු ජීවිතය තුල ඇති කරගන්න. මොකද එහෙම නැත්නම් බලවත් ආකාරයෙන් මෝහය කියන කාරණය නම් සමාජය තුල දුරට වෙනවා. මට මතකයි මම පෙරේදා උදේ පින්දපාත මඩුවට යද්දී එක මහත්ෙක් ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ අපේ ගමේ දේවාලයක් තියෙනවා. ඒ දේවාලයේ කපු මහත්තයා එන එන කෙනාගේ අත අල්ලනවා. අත අල්ලපුවාම ඒ අල්ලපු කෙනා ගැහෙනවා නැත්නම් වැටෙනවා. ගැහුනොත් වැටුනොත් ඒ කියන්නේ එයාට අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා. එහෙම ගැහිලා වැටුනේ නැත්නම් එයාට අමනුෂ්‍ය දෝෂයක් නැහැ. ඉතින් මේ මහත්තයා මගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මෙහෙම වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මිනිස්සේ කටින් ඇල්ලුවාම කෙනෙක් ගැහෙනවා වැටෙනවා. ඒතර මං කිව්වා මහත්තයෝ මේක හේතුන් කීපයක් නිසා වෙන්න පුළුවන්. එකක් තමයි අන්නේ සීලවුත වඩන මේ මහත්මයා කට්ටඩි මහත්මයා සීලෙනුත් දුර්වලයි. කුසල් මූලයන්ගිනුත් දුර්වලයි. අන්නේ සීලවුත තුලයි ජීවත් වෙන්නේ. ඒ නිසාම යාගේ තියෙනා වූ ඒ නුගුණයන් නිසා කවුරු හෝ එවැනිම අමනුෂ්‍යෙක් ඇඟතුල ඉන්න පුළුවන්. අමනුෂ්‍යෙකුට ඇඟරුල්ලේ ඉන්න පුළුවන්. මොකද යාන්න සීලවුත තුලයි ඉන්නේ. සීලෙන් දුර්වලයි. තේරෙනවද? ඒ අමනුෂ්‍යෙක් ඒ කට්ටඩි මහත්මයාගේ ඇඟට වැදීම නිසා මෙතෙන්ට යන ආතුරයන් ඒ කියන්නේ සේවාදායකිනුත් ඒ වගේම දුර්වලයි නිසා මෙවැනි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. දෙවෙනි කාරණේ නිසා තමයි නිරේතුරුවම මේ සේවාදායකයා මෙතෙන්ට යද්දී මම තුල දෝෂයක් තියෙනවා මම තුල අමනුෂ්‍යෙක් ඉන්නවා කියලා මානසිකව ඒ ගැන හිතීම නිසා අර මිනිස්සයා අතින් අල්ලලා ගම මානසිකව වැටෙන්න පුළුවන්. මොකද එයා හිත හිතා යන්නේ මක් තුල දෝෂයක් තියෙනවා මා තුල අමනුෂ්‍යෙක් ඉන්නවා අර කපු මහත්තයා මගෙන් අතින් ඇල්ලුව ගම මාවත් වැටෙනවා. ඒ හිත හිතා ඉඳලම මානසිකවම අල්ලපු ගම බිමට වැටෙන්න පුළුවන්. තව තුන්වෙනි කාරණේ කියන්නේ අර ආයුර්වේද වෛද්‍යකමේ නිලවෙදකමක් තියෙනවා. ওই නිලවෙදකමට අදාළව මේ වංචාකාරී කපු මහත්තයා අතේ නිලයක් අල්ලලා මිනිස්සෙක් වේවුලවන්න වටන්න පුළුවන්. නමුත් මේ කොයි ආකාරයෙන් මේ කාරණා තුන කළත් මේ තුනමයිති වෙන්නේ අසද්දාවටයි මෝහයටමයි. අසද්දාවටයි මෝහයටමයි. ඒ නිසා මේ වාට යන පින්වතුන්ලා අනිවාර්යයෙන්ම වඩා ගන්නේ අසද්දාවයි මෝහෙමයි. ඒ නිසා කොච්චර අලුත් අවුරුදු ලැබුවත් මට හොඳටම විශ්වාසයි ඒ කපු මහත්තයාගේ දේවාලයේ අදට වඩා සෙනගෙහෙට ඉන්නවා. ඒ කියන්නේ මේ සෙනගෙ ඉන්නවා කියන්නේ ලෝකයා දිනෙන් දින මෝහය තුලට ගමන් කරනවා. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මොන දේ කළත් කොයි ආකාරයෙන් ජීවත් වුණත් ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් වලට යන්නේ නැතුව සම්මා දිට්ඨිය අර්ථයන් තුල ජීවත් වෙන්න. දැන් සම්මා දිට්ඨිය අර්ථයන් තුල ජීවත් වෙන්නේ නැතුව අපි ලෝභ, ද්වේෂ, මෝහ වැඩුවොත් මෙහෙන් දන් දෙනවා. දන් දෙනකොට තව තව සස්නීක භාවයන් ලැබෙනවා. ලැබෙන්න ලැබෙන තව තව ලෝභ දේශ මොහයන් වැඩෙනවා. ලෝභ දේශ මොහයන් වැඩෙනකොට අනාගතේ පරමායුෂ අවුරුදු 10යි කියන තැනට යනකම් හීන 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 ආයුෂ වලට වටල තමයි මේ සැපේ විපාක දෙන්නේ. නමුත් මේ සැපේ කියන කාරණේ නිත්‍ය නැහැ. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මේ පින ගින්දරක් කියන කාරණේ අපි තේරුම් නොගත්තොත් මේ සැපේ කියන කාරණේ ඉස්සරහදී අතුරුදහන් වෙලා යනවා. තේනල් දැන් මේ සැපේ ලැබෙන්නේ කුමක් නිසාද? පෙර ප්‍රණීත දානයන් දුන්න නිසා. තේන සංඝයා අරමුණු කරගෙන උපාසක උපාසිකාවන් අරමුණු කරගෙන දැන් පහුගිය අවුරුදු 25 බලන්න දැන් අපි ගමු අවුරුදු 10 ළමෙක් ඉන්නවා කියලා. ඒ ළමයාට අවශ්‍ය සියලුම සැප සම්පත් ලැබෙනවා. තේන්න. එතකොට මේ ළමයා කියන්නේ කවුද? මීට මේ අවුරුදු 10කට ඉස්සෙල්ලා මනුස්ස ලෝකේ ඉපදුන කෙනෙක්. එතකොට මේ අවුරුදු පහුගිය අවුරුදු 25 කියන්නේ මේ රටේ සස්ත්‍රීකව දන් දුන්න යුගයක්. තේන්න. එතකොට මේ සස්ත්‍රීක දන් දුන්න මේ වැඩිහිටියයි මැරලා තමයි මේ දරුව වෙලා ඉපදෙන්නේ. එසම මේ වර්තමාන මොහොතේ කොච්චරනම් ප්‍රණීත දාන ලෝකයා දෙනවද? මේ ප්‍රණීත දාන දෙන මේ මිනිස්සු මෙරිලා මෙරිලා අකුසල් මූලයන් වැඩුවොත් දෙවියෝ බවට නෙමෙයි පත් වෙන්නේ මිනිස්සු ලෝකෙට එන්නේ. ඒතර මිනිස්සු ලෝකෙට එනකොට මේ ප්‍රණීත දාන විපාකෙට එනවා. එහෙනම් තව තව අතුරුපස තව තව ප්‍රණීත භාවයන් තව තව සුන්දර විසිතුරු ඇඳුම් පැළඳුම් අනාගත ලෝකෙ පිරිනව. මේක මේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා නිදහසාර්ථකයේ දිනාපු නිසා සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. තේන්න. මේ මිනිස්යාගේ කුසලයක් විපාක දෙන්නේ. ඒ මහත්තයාට නිදහසාර්ථකයේ ගේන්න හිත දෙන්නේ මිනිස්යාගේ කුසලයට විපාකේ
සකස් වෙනවා. නමුත් මෙහෙම ගිහිල්ලා මේක අතුරුදහන් වෙලා යනවා. දැන් ඒක අතුරුදහන් වෙනවා කියන්නේ දැන් මෙහෙම ගිහිල්ලා දැන් ප්‍රණීත ආහාර ලැබෙනකොට මොකද්ද වෙන්නේ? ස්වාමීන් වහන්සේලා රෝගීභාවයට පත් වෙනවා. ඔන්න ස්වාමීන් වහන්සේලා රෝගීභාවයට පත් වෙනකොට ඔන්න ස්වාමීන් වහන්සේලා කියනවා අහවල් දේවල් ගේන්න එපා. ගේනවා නම් කරවිලයි පරිප්පුයි මෙන්න මේවා තමයි ගේන්න ඕනේ කියලා. එතකොට මොකද්ද කරන්නේ? ප්‍රණීත භාවයට අදාළ සංස්කාර මනුස්සයාට නැති වෙනවා. මේ හේතුඵල ධර්මයන් මොකද පින ගින්දරක් හැටියට දකින්නේ නැහැ. මේ මොහොතේ ප්‍රණීත භාවයට අදාළව දන් දුන්නත් තව අනාගතයේදී ස්වාමින් වහන්සේලාත් රෝගී භාවයන් වැඩි වෙන්න ප්‍රණීත භාවයන් සීමා කරනවා. දානය ප්‍රණීත දානයන් සීමා වෙන්න ප්‍රණීත දානයන්ට අදාළ සංස්කාර හීන වෙනවා. එනහෙනම් හීන වෙනවා. නිරෝගී භාවය කළත් දානේ ප්‍රණීත දාන නැත්තම් ඊට අදාළ සංස්කාර ලැබෙන්නේ නැහැ. මට දැන් මේ දියවැඩියාව තිනවා කියලා මං කිව්වොත් කාට හරි මට කරවිලයි බතුයි ගේන්න කියලා එයාට ලැබෙන කරවිලයි බතුයි වලට අදාළද? එයා තව කෙනෙක් එයා ගිහිල්ලා තව ඔක්කොම ප්‍රණීත දානත් එක්ක දාන දෙනවා. ඒ දාන දෙක වෙනයි. ප්‍රණීත දාන වලට අදාළ වෙන කුසල. ඒතකොට දැන් හේතුඵල ධර්මයන් විසින් දැන් මෙතනට අපිව අරගෙන යනවා. රෝගී භාවයන්ට පත් කරලා ප්‍රණීත දාන පූජා කිරීමේ අවස්ථාව ලෝකයට නැති කරනවා. ප්‍රණීත භාව දන් දීම හීන වෙන්න ප්‍රණීත භාවයට අදාළ සංස්කාර රැස් නොවෙන්න නොවෙන්න අන්න ක්‍රමානුකූලව සැපය කියන කාරණේ ජනතාවට දුර්වල වෙනවා. එහෙම දුර්වලලා බුදුරජාන් වහන්සේ කියනවා අනාගතේ යම් දවසක් එනවා මේ ලෝකයේ තියෙන සෑම ආහාරයක්ම කුරක්කන් වගේ නිරසයි කියලා. එදාට අයිස්ක්‍රීම් එකක් කෑවොත් කුරක්කන් රස තියෙන ඊට වඩා රසයක් නැහැ. එදාට වටලප්පන් එකක් කෑවොත් කුරක්කන් රසය තියෙන ඊට වඩා ප්‍රණීත රසයක් නැහැ. ඇයි? ප්‍රණීත රසයට අදාළ සංස්කාර දැන් නැහැ. තියෙන මොකද දානීය විසින්ම පින විසින්ම විනාශ කළ දැන්. එහෙමද මේ හේතුඵල ධර්මයකට අදාළව තමයි ලෝකේ ගලාගෙන යන්නේ. ඒ නිසා නිරේතුරුව මේ හේතුඵල ධර්මයන් දැකලා ඔබ දක්ෂ වෙන්න මම නැවත මිනිසෙක් නම් වෙන්නේ නැහැ කියලා. මොකද ඔබ මේ චෙත්තය සකස් කර නොගත්තොත් මිනිස් ජීවිතයක ඉපදෙනවා කියන එන්න ආශීන වෙනවා. ඒ නිසා පින් කරමින් කුසල් මූලයන් වැඩිමින් දිව්‍ය තලයක් උපාදානය කරගන්න. සෝවාන් වෙන්න බැරි වුණා. මනුස්ස ලෝකේ ඉපදෙන්න නම් එන්නපා ඉපදෙන ප්‍රමාණයට අනාගතේ හීන වෙන ආයුෂත් රෝගී භාවයත් එකම උරුමය බවට පත් වෙනවා. මොකද ලෝභ ද්වේෂ මෝහයන් මතයි මේ පින සමාජයේ භුක්ති විඳින්නේ. ඒ නිසා නිරේතුරුවම පින්කම් කරන්න කුසල් මූලයන් වඩන්න වඩමින් සස්වික දෙවියෙක් දිව්‍යාංගනාවක් උපාදානය කරගන්න. එහෙම උපාදානය කිරීමෙන් තොරව මනුස්ස ලෝකේ උපාදානය කරගෙන පින්කම් කළොත් අනිවාර්යයෙන්ම ලෝභ ද්වේෂ මෝහයන්ට අදාළව දුර්වල ඒ කියන්නේ ආයුෂ හීන උපත්වලට තමයි යන්නේ. තේරෙනවා දැන්ට වේගෙන් ආයුෂ හීන වීගෙන යනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පින්කම් කරද්දී අලෝභ ආදේශ අමෝහයන් තොරව පින්කම් කරන්න පිනේ ඵලයෙන් ඔබ සස්වික දෙවියෙක් දිව්‍යාංගනාවක් මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන කාරණේතන මතක් කරගන්න. ගරු ස්වාමීන් වහන්ස මෝහය බලවත් වන තැන් කොයි ආකාරයටද අපිට පැහැදිලි කරගන්න පුළුවන්? දැන් සාමාන්‍ය මෝහය ගැන කතා කරද්දී වර්තමාන සමාජය තුළ මෝහය කියන කාරණේ බලවත්ව තියෙන දෙයක් තමයි මත්වතුර පානය කියන කාරණේ. තේරෙනවද? ඒතකොට නිරේතුරුවම මත්වතුර පානය කියන කාරණේ තුළින් අපේ ජීවිතවලට එක පැත්තකින් රෝගී භාවය ඇති වෙනවා, අසමගිය ඇති වෙනවා, අකුසල් මූලයන් ඇති වෙනවා, දුස්සීල භාවය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා, මෝඩකම ඇති වෙනවා, හීනමානය ඇති වෙනවා. මේ එක මත්වතුර බීදුරෝක මේ සියල්ලම තියෙනවා. එනල් අපි එක මත් වතුරක් වීදුරුවක් බොනවා කියන්නේ මෝඩකම එතනින් ගියාම හීනමානය, රෝගී භාවය, අසමගිය, දුස්සීල භාවය, අකුසල් මූලයන්, සතර අපාය මේ සියල්ලම බොනවායි කියන කාරණේ. ඒ නිසා නිරේතුරුවම මත් වතුර පානය කියන කාරණේ බලවත් වූ මෝහයට අදාළ ධර්මයක් හැටියට දකින්න දක්ෂ වෙන්න. මේ වර්තමාන සමාජයේ අලුත් මත් වතුර සංස්කෘතිය පැතිරිලා එනවා. හන්දියකට ගියාම හන්දිය අනිත් කඩවල් වලට වඩා බාහිරක තමයි විසිරුනේ. එනල් එක එක විසිතුරු බීම ජාති, එක එක මිලාදික බීම ජාති, එක එක පිට රටින් ගෙන ආපු බීම ජාති අනිත් තැන් වලට වඩා විසිතුරු භාවයෙන් වර්ණවත් භාවයෙන් දැන් මේ නැවුම් වෙලා තිනවා මේ මත්වතුර කඩ. තේරෙනවද? මේක හේතුඵල ධර්මයක්. මේ හේතුඵල ධර්මයේ මොකද්ද? මිනිස්සයා බුදුරජාන් වහන්සේ කියනවා ප්‍රණීත දේ දෙන්නා ප්‍රණීත දේ ලබනවා කියලා. අප්‍රණීත දේ දෙන්නා අප්‍රණීත දේ ලබනවා කියලා. විෂ දේ දෙන්නා විෂ ලබනවා කියලා. එහෙනම් මේ නව මත්පැන් සංස්කෘතිය මේ පැතිරිලා යන සංස්කෘතිය රජයකටවත් නවත් න්න බැරි මේ සංස්කෘතිය කියන්නේ මනෝනා ජනතාවගේ පිනේ හේතුඵල ධර්මයක්. ඒකත් එක්තරා පිනක්. ඒ පින කියන්නේ අපි පුංචි කාලේ අපි දැනගත්තේ රාගන අපි දන්නවා ගල් අරක්කු පොල් අරක්කු දන්නවා ඊට වඩා දෙයක් අපි දන්නේ ඊට වඩා දෙයක් තිබෙන්නේ නැහැ. නමුත් අද මේ අලුත් සංස්කෘතිය තුල නෝනා අප්‍රමාණ දේවල් මේ සංස්කෘතියට එක්තු වෙලා තියෙනවා. මොකක්ද මේ? මේක මේ පිනේ විපාකයක්. විෂ ලැබෙන්නේ විෂ දන් දීපු නිසා. පෙර අතීතේ රා පොල් කට්ට, අරකු පොල් කට්ට, කසිපු පොල් කට්ට නැත්නම් ගංජා සුරුට්ටුව බෙදාගෙන බීමේ දානීය ආනිසංසයි මේ මෙතෙන්ට ලැබෙන්නේ. විෂට අදාළව විෂ ලැබෙනවා. ප්‍රණීත දන් දුන්න ප්‍රණීත දේ ලැබෙනවා වගේ විෂට අදාළව විෂ ලැබෙනවා. ඒ නිසා මේ සෑම දෙයක්ම වෙලා තියෙන්නේ දැන් සමහරු ඉන්නවා නෝනා අත දිගහැරලා
අරක්කුවලට වියදම් කරනවා යාළුවන්ට මිතුරන්ට අත දිගහැරලා විකුණම් කරනවා එයා බොන්න කවදාකවත් ලෝභකමක් නැහැ නමුත් එයා බිරිඳට දරුවන්ට සලකනවා එහෙනම් ඒවත් කරනවා මෙයා මැරෙන වෙලාවේ නැවත මිනිස්සෙක් වෙලා ඉපදුනොත් නෝන අර දුන්නා වූ අරක්කු දානයන් නිසා නිරේතුරුම ප්‍රණීත අරක්කු යාට ලැබෙනවා මේ හේතුඵල ධර්මයක් නෝන මේක තමයි මේ අලු සංස්කෘතිය ඒ නිසා බලන්න අපේ රටේ අප්‍රමාණ මත්වතුර දන්සල් තියෙනවා මගුල් ගෙදරක් ගත්තොත් මල ගෙදරක් ගත්තොත් උපන්දින සාදයක් ගත්තොත් ප්‍රිය සාදයක් ගත්තොත් හෝටලයක් ගත්තොත් තැබෑරුමක් ගත්තොත් මනුස්ස ලෝකයේ මිනිස්සු මේ සංගයාට දන් දෙනවට වඩා මත් වෙන දාන වැඩි කවුරු තනියම බොන්නේ යාත්මේ කඩගාගෙන ගිහිල්ලා එයාට දීලාම තමයි බොන්නේ එතකොට මේකත් දානයක් නෝන තේන දානමේ චේතනාව එතකොට ඒ ඥානමේ චේතනාවට අදාළව හේතුඵල ධර්මයන් සකස් වෙනවා එතකොට විසදේ දන් දුන්නා අන්න විසදේ ලැබෙනවා විසදේ ලැබෙනකොට එයාට ලැබෙන්නේ එක එක වයිවර්ණ මේ ලේබල් එක තමයි එයාට ලැබෙන්නේ තේන මේක මේ සංස්කාරය තේන ළමයා ගිහිල්ලා අර එක එක රසවත් ආහාර තෝරනවා වගේ පෙර දන් දීලා පෙර අරක්කු දන් දීලා අසත්පුරුෂ අරක්කු දාණය දීලා අර විසිතුරු විසිතුරු ලේබල් අර මිලාදික දේවල් ඒගොල්ලොන්ට ලැබෙනවා හේතුඵල ධර්ම ඒ නිසා ලබන්නා වූ නව වසරේදී ඔබට බැරි නම් මත්පැන් බීම කියන කාරණය ඔබට නවත්තන්න බැරි නම් අදුම වශයෙන් අනුන්ට මත්පැන් ඒ අසත්පුරුෂයේ දාණය දීමෙන් වැළකෙන්නවත් ඔබ දක්ෂ වෙන්න ඕන ඒ අසත්පුරුෂ දාණයෙන් වැළකෙන්නවත් ඔබ දක්ෂ වෙන්න ඕන ඒ දක්ෂභාවය ඔබට යම් හෝ ගැලවීමක් තියෙනවා මොකද සමහරු ඉන්නවා තමන් බොන්නේ නැහැ අනුන්ට දන් දෙනවා තමන් බොන්නේ නැහැ අනුන්ට දන් දෙනවා ඒක බරපතල අකුසල මූලයක් නිරේතුරුවම එතනින් දක්ෂ වෙන්න මේ සංස්කෘතිය කියන්න ඕන අනිවාර්යයෙන්ම පෙර ජීවිතයේ අසත්පුරුෂ මත්පතුර දානේ ඵලයක්මයි තේනවද ඒ ඵලයක්මයි ඒ නිසා මේක නවත්තන්න කාටවත් බෑ මේක නවත්තන්න පුළුවන් එකම එක රටාවයි තියෙන්නේ කරුණා කරලා Taman බිව්වත් කමක් නෑ අනුන්ට දෙන්න එපා ඒතර අනුන්ට මේක ප්‍රදානය කිරීමේ ලෝභ සිතෙන් තොරව දෙන මොහොතේ ඊට අදාළව සංස්කාරයන් ඊළඟ ජීවිතේදී සකස් වෙනවා අපිට තරුණ කාලෙම බේබද්දන් හැටියට නැත්තම් රෝගීන් හැටියට පත්වීමේ සංස්කාර උතන අනිවාර්යම තියෙනවා ඒ නිසා ඔය කාරණේ දකින්න ඔබට මේකෙන් ගැලවෙන්න බැරි නම් ඔබ කවදාක්වත් ඔබේ මගුල් ගෙදර වේවා උපන්දින සාදේ වේවා මල ගෙදර දිවේවා පිරිත් වේවා අනුන්ට මේ අසත්පුරුෂ දාණය දෙන්න යන්නේ ඒ අසත්පුරුෂ දාණය ඔබ අනුන්ට දුන්නොත් ඊට අදාළ සාධකයක් හැටියට අනිවාර්යයෙන්ම ඔය මත්වතුර කඩවල පෝලිමේ ඉන්න කෙනෙක් බවද ඔබ පත් තේන කාලය ඉක්ම ගොහින් උන්වහන්සේ මුණ ගැහුණු දුර්ලභ අවස්ථාව ඉක්ම ගිහිල්ලා අපිට තවත් මොහොතක් ඊළඟ අවස්ථාවේදී උදා වෙනවා ඒ මොහොතේදී කොයිතරම් නම් දේවල් මේ ලෝකයේ තුල සිද්ධ වේද මා ලෝකයේ යනුවෙන් කීවේ ඔබ පිළිබඳව මා පිළිබඳව ඔබේ ලෝකයේ තුල ඔබේ සැනසීම පිණිසම මේ ධමයේ ආශිර්වාදයේ සහිතව ඔබේ ප්‍රඥාව වර්ධනය වී සුභවාදී වෙනසක් වේවායි මා හදවතින් ප්‍රාර්ථනා කරනවා